अरे हाँ भगवान, मैं अदाबी बैंकु सस्तुम वाले देवनी दावस। अरे बैंकु सस्तुम वाले देवनी दावस विधियाट मैं अद पोड्डा अमुदु गणन टिकक हदन्ने। अरे केलिम अमुदु गणन अपि हदमु गणन। एतोड बैंकु सस्तुम गणन टिकक हदा गत्तोत मं हितनवा मे सरे एलेवल वलट, यानी मे सरे मे ओयाला लियन एडबल एके मट हितनवा निकन निकमट समीकरण गाण बैंकु सस्तुम मे केयि केला मे सरे। अरे समीकरण गाण बैंकु सस्तुम मे। अरे अभी बालू में अभी वैडी कथा ने तो अकेली में गाना कर मैं तो लास्ट टाइम वैडी करांगी है कि कथा उन्ने मैं तब मास देखा ही थी इन ओया गानों को लमा यार मैं बैंकों से स्टूडेंट का हिस ट्यूब क्या थी हिस को ले आती है ना मैं मैंने मैं गाने वा बैंकों से स्टूडेंट एक आ रहा है एक अभी हदमु लमा ये गान अभी हदमु गान 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 මට හිතෙනවා ගැටළු අංක 6 හැදුවක් හොඳ වෙයි කියලා. ගැටළු අංක 6 නෙමෙයි ගැටළු අංක 6. 6. ගැටළු අංක 6. ගැටළු අංක 6 හැදුවොත් හොඳ වෙයි කියලා මට හිතෙනවා. අපි ගැටළු අංක 6 හදමු ළමයි. ඔයාලට ඇහෙනවනේ ගැටළු අංක 6. ඒකේ තියෙන්නේ 2018 එකයි එක දින සමන් විසින් ලිපි ද්‍රව්‍ය අලෙවි කරන ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී කියලා. ගැටළු අංක 6. ගැටළුව 6. එහෙනම් අපි මුලින්ම පටන් ගමු ගැටලුව 6ෙන්. ගැටලුව 6ෙන් පටන් ගමු. හැමෝම ගැටලුව 6 හදන්න අවශ්‍ය දේවල් ලෑස්ති කරගන්න. එතකොට ගැටලුව අංක 6 හදන්න ඕනේ. ඒකේ අහන්නේ මොකද්ද කියලා බලමු අපි. ව්‍යාපාරයේ සියලුම මුදල් ගනුදෙනු බැංකු ජංගම ගිණුමක් මගින් සිදු කරනු ලැබේ. සියලුම ගනුදෙනු කරන්න ළමයි බැංකු ජංගම ගිණුම. ව්‍යාපාරයේ කළමනාකරු ලෙස සමන් සේවය කරන අතර මේ සමන් වැඩ කරන්නේ මැනේජර් විදියට. මේ බිස්නස් එකේ මැනේජර්. ඊට පස්සේ කියනවා විකුණුම් හා තොග පවත්වාගෙන යාම සඳහා සහාය වීමට සේවකයෙකු බඳවා ගන්නා ලදී. මෙයා සේවකයෙකුත් තරම් තියනවා. ඔයාට දීලා තියෙනවා ගනුදෙනු 12ක්. පේනවා ඇති අංකය දිනය චෙක්පත් අංකය ගනුදෙනුව කියලා වගුවක් තියෙනවා. මෙන්න මේ වගුව. මෙන්න මේ වගුව. පේනවනේ? ඒ වගුවේ තියනවා ළමයි ව්‍යාපාරයේ සිද්ධ වෙච්ච ගනුදෙනු 12ක්. මුලින්ම තියෙන්නේ සමන් මුදලින් රුපියල් ලක්ෂ 6ක් ආයෝජනය කරන ලද අතර 180,000ක් වටිනා ලීබඩු ගෙනෙන ලදී. අන්නෙම ගන්නේ ටිකක් දීලා තියෙනවා. ඊට පස්සේ ඔයාට ඊළඟට දීලා තියෙනවා 2018 2 3 දින ලද ජනවාරි මාසය සඳහා බැංකු ප්‍රකාශනය පහළ දැක්. තමයි ඔයාට බැංකු ප්‍රකාශනයකුත් දීලා තියෙනවා. බැංකු ප්‍රකාශනය කියන්නේ මොකක්ද? බැංකු ප්‍රකාශනය කියලා කියන්නේ මාසයේ අවසානයේ බැංකුවෙන් එවනු ලබන අර ලේඛනයට. අපි බැංකුවත් එක්ක කරපු ගනුදෙනු දාලා බැංකුව එවනවා ළමයි බැංකු ප්‍රකාශ. ඒ කියන්නේ බැංකු ප්‍රකාශනය කියන්නේ අපේ එකක් නෙවෙයි බැංකු එකක්. බැංකුව මාසය අවසානයේ අපිට එවන එක. ඔයාට ගාන එහා පැත්තේ මුලින්ම කියනවා ළමයි අවශ්‍ය වන්නේ කියලා එකේ ඉඳන් 12ට තියෙන ගනුදෙනු ටික සමීකරණයට දාන්න ඕනේ. ඔයා ලැබීම් ජර්නලයක් අහනවා. ඔයා මුදල් ලැබීම් ජර්නලයක් හදන්නත් ඕනේ. සමීකරණයට ගනුදෙනු දාන්න ඕනේ. ලැබීම් ජර්නලයක් හදන්නත් ඕනේ. අවසාන ප්‍රශ්නේ අහන්නේ ජනවාරි මාසය සඳහා බැංකු සස්තුම් ප්‍රකාශය. ඔයා බැංකු සස්තුම් ප්‍රකාශයක් හදන්නත් ඕනේ. ළමයි ඒකේ වරහන් ඇතුලේ තියෙනවා නේද බැංකු ප්‍රකාශනයේ ශේෂයෙන් ආරම්භ කරන්න කියලා. ඒක කපන්න. බැංකු ප්‍රකාශනයේ ශේෂයෙන් ආරම්භ කරන්න කියන එක කපන්න. ඒක ඕනේ නැහැ. බැංකු ප්‍රකාශනයේ ශේෂයෙන් ආරම්භ කරන්න කියන එක කපන්න. ඒක පස්සේ දවසක මම කියන්නම් කිමිට මොකද්ද ඔය කියලා. ඒ කියන්නේ උබි යටිතුර කරන්න දෙන්නේ. බැංකු ප්‍රකාශනයේ ශේෂයෙන් ආරම්භ කරන්න කියලා කියන එක කපන්න. ප්‍රශ්න අංක 3 තුන්වෙනි ප්‍රශ්නේ විදියට අහන්නේ බැංකු සැසඳුම වරහන් ඇතුලේ කියන තියෙන කැල කපන්න. ඉතින් සාමාන්‍ය බැංකු සැසඳුමක් ගහන්න. හරි? වෙනදා විදිහමයි. අපි හදමු. ගහගන්නකො ආකෘතිය ළමයි. ඔයා ගානේ ආකෘතිය ගහගන්න සමීකරණ ගිණුම් සමීකරණ ආකෘතිය ගහගන්න. මම මේ පටන් ගන්නම්. ඔයාට මාව පේන්නේ නැහැ මං දැක්කා. මේ හරියට යන්නම්කො. ගහගන්න ළමයි දේපල පිරියත උපකරණ තියෙනවා. මම මෙතනින් පටන් ගන්නම්. ගානේ තියෙනවා දේපල පිරියත උපකරණ තියෙනවා. හොග තියෙනවා. වෙළඳ ලැබිය යුතු දෑ තියෙනවා. මුදල් තියෙනවා. වෙළඳ ගෙවිය යුතු දෑ තියෙනවා. වෙළඳ ගෙවිය යුතු දෑ තියෙනවා. ළමයි වෙනත් ගෙවිය යුතු දෑ කියලා තීරුවකුත් තියෙනවා. වෙනත් ගෙවිය යුතු දෑ කියලා තීරුවකුත් තියෙනවා. ප්‍රාග් ධනය තියෙනවා. ප්‍රාග් ධනය අය තියෙනවා ළමයි රඳවාගත් ඉපයුම්. අය තියෙනවා රඳවාගත් ඉපයුම්. බෝඩ් එක පේනවා ඇති කියලා හිතනවා පැහැදිලිව.
හරි ප්‍රශ්න තියෙනවා නම් දාන්න ළමයි ඈ. ඔයාලට තියෙන ඕනෙම එකක්. ඒ කියන්නේ ගාන තේරුම් නැත්නම් ඒත් කියන්න. මම ආපහු සැරයක් විස්තර කරනවා. ඒ තේරුම් නැතිකොට. මෙතන මුදල් වෙළඳ ගෙවිය යුතු ද මෙන්න මේක රාජධනය හඳවාගත් ඉතින්. මෙන්න මේක ගහලා. හැමෝම හදන්න ගෙදර ඉඳන්. මෙන්න මෙහිම ළමයි මේක වෙන් කරගත්තා. ඔයාට දාන්න තියෙනවා ළමයි ගනුදෙනු 12. ගනුදෙනු 12ක් තියෙනවා දාන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12. ඔන්නෝම ගනුදෙනු 12ක් තියෙනවා දාන්න. කමක් නැහැ ගාමු. ගනුදෙනු 12ක් තියෙනවා දාන්න. ඒ විතරක් නෙවෙයි ළමයි මුදල් ලැබීම් channel එකකුත් අහනවා ඔයා. ඔයා මුදල් ලැබීම් channel එකකුත් ගෙදර ඉඳන් අහගන්න. මුදල් ලැබීම් channel එක. මුදල් ලැබීම් channel එකේ ආකෘතිය මම හිතනවා මතක ඇති කියලා. ආකෘතිය තියෙන්නේ ළමයි ඕනනම් ගනුදෙනු අංකය දාන්න. ඒක ලේසි. ගනුදෙනු අංකය විස්තරය දුන් වට්ටම් වටිනාකම විශ්ලේෂණ තීරු හතරක් තියෙනවා. විශ්ලේෂණ තීරු හතරක් තියෙනවා ළමයි. මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට දිනය දිනේ පගන්දුනක් හදාන්න. ඒක ලේසි. ගනුදෙනු අංකය විස්තරය දුන් වට්ටම් වටිනාකම විශ්ලේෂණය ළමයි. විශ්ලේෂණය කියන එක අය හතරකට බෙදෙනවා. විශ්ලේෂණය කියන එක හතරකට බෙදෙනවා. මේක බෙදෙනවා ළමයි අත්පිට විකුණුම් ණය ගැති ලැබීම් ආදායම් වෙනවා. අත්පිට විකුණුම් ණය ගැති ලැබීම් ආදායම් වෙනවා. මෙන්න මේ විදිහට එන්නෝ. මේක වීඩියෝ දෙනවද? ඔන්නෝම ගහගන්න. හරි. නෑ, ඒ පරණ ඒවා ඒ වැඩක් නෑ. මේ වෙලාවේදී වස්සනේ ගන්න. කවුරු හරි අනේ මයික් එක ඕන් කරලා මට දෙන්නේ. සද්ද මට නිකන් ඇහෙනවා. හරි. ඔල හදන්න. ආකෘතිය පෙන්වන්න ඕනද? ඔය චුට්ටක් හරවනවා මං. අන්න අරකට ගහගන්න. ගනුදෙනු අංකය මුදල් ලැබීම් channel එකකුත් ගහගන්නවා. එතකොට ඔක්කොම එක සැරේ හදාගෙන හදාගෙන යන්න තියෙන්නේ. ලැබීම් channel එකකුත් ගහගන්න. මුදල් ලැබීම් channel එක ගහ ගන්න මුදල් ලැබීම් කියන්නේ. ආ මේ හදන්නේ 6. අර අපේ ගැටළු අංක 6 අර හිස්ට්‍රි ටියුට් එක බැංකු සස්තුන් කියලා හිස්ට්‍රි ටුවක් තියෙන ටියුට් එක රූල් ගහලා විතරක් තියෙන මෙන්න මේක. මෙන්න මේකේ 6. එන්නේ එකේ 6 කියන්නේ ළමයි සමන් ලිපි ද්‍රව්‍ය අලෙවි කරන ව්‍යාපාරයක් කියලා කියන්නේ අන්න ඒක. සමන් ලිපි ද්‍රව්‍ය අලෙවි කරන ව්‍යාපාරයක් කියලා කියන්නේ. ඒකේ ආකෘතිය අහනවා මුදල් ලැබීම් channel එකක් ඕනේ. මෙන්න මේකට ගනුදෙනු දාන්න ඕනේ. මෙන්න මේ සමීකරණය. හරි. ළමයි මේ සමීකරණයට ගනුදෙනු දානකොට මෙතන තියනවා නේද රඳවාගත් පියුම් කියලා තීරුවක්. ළමයි රඳවාගත් පියුම් තීරුවට දාන්නේ මොනවද කියලා මතක නැද්ද? මම කියන්නද පොඩ්ඩක්. මේ තියෙන්නේ ළමයි අපේ සම්පූර්ණ හිමිකම. හිමිකම හැදිලා තියෙන්නේ කොටස් දෙකක. රාග්ධනයයි රඳවාගත් පියුම් කියන කොටස් දෙක නේ. රාග්ධනයයි රඳවාගත් පියුම් හොඳට ඔළුවට දාගන්න. රඳවාගත් පියුම් තීරුවට දාන්නේ ආදායම් වියදම් ගැනීම. තමයි රඳවාගත් පියුම් තීරුවට දාන්නේ මොනවද? ආදායම් වියදම් ගැනීම. හරි.
ප්‍රාග්ධන තීරුවට දාන්නේ ආරම්භක ප්‍රාග්ධනය සහ අමතර ප්‍රාග්ධනය විතරයි. ආරම්භයේ යොදවන ප්‍රාග්ධනයයි අතරමැද යොදවන ප්‍රාග්ධනයයි විතරයි. රඳවාගත්තේ පියුම් තීරුවට දාන්නේ ආදායම් වියදම් ලියා ගන්න. ආදායම් වියදම් ගැනීම. හරි. ආදායම් වියදම් ගැනීම දාන්නේ ඒකට. ලියා ගන්න. හදන්න බලන්න ගන්න. තනියෙන් හදා. තනියෙන් හදා. මුලින්ම ගණන් 12ක් තියෙනවා. ඒ 12 දාන්න. අදලා ඉවර වෙලා කියන්න ඉවරයි කියලා. අදලා ඉවර වුණාම ඉවරයි කියලා කියන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් හදන් යද්දි දාන්න චැට් එක. එතකොට අනිත් ළමයින්ටත් දැනගන්න පුළුවන්. මං කියන්නම් කොහොමද. එකපාර නැති වෙලා ගියා. මං හිතන්නේ කනෙක්ෂන් පොඩි අවුලක් ඇති වහිනවා හොඳට. අයිනෝ ගැන අකුණු ගහනවායි. ඔයාලටත් එහෙම ඇති මං හිතන්නේ. අවුලක් නැහැ. තරන්නේ. හදලා ඉවරලා චැට් එකට දාන්න ඉවරයි කියලා.
ඉවරලා දාන්න ළමයි හරියම. ඉවරලා දාන්න. හරි, මේක සාකච්ඡා කරමු ළමයි. ඔයා බලන්න, ඔයාට මේ ව්‍යාපාරයේ දාන්න තියෙනවා ගනුදෙනු 12ක්. ගනුදෙනු 12ක් දාන්න තියෙනවා. බලන්න ළමයි, පළවෙනි ගනුදෙනුව මොකක්ද කියන්නේ කියලා. අංකය 1 දිනය ජනවාරි 1 චෙක්පත් අංකයක් නැහැ. කියන්නේ මොකක්ද කියලා බලන්න. සමන් මුදලින් රුපියල් ලක්ෂ 6ක් ආයෝජනය කරන ලද අතර සමන් සල්ලි දැම්මලු රුපියල් ලක්ෂ 6ක් 180,000ක ලීබඩුත් අරන් ආවා. ඔන්න බලන්නකෝ දාන හැටි. සමන් රුපියල් ලක්ෂ 6ක් සල්ලි දැම්මලු ළමයි, ලක්ෂ 6ක් සල්ලි දානකොට මුදල් වැඩි වෙනවා 600ක්. මම බිංදු තුන අයින් කරලා දාන හැටි. ඒ විතරක් නෙවෙයි ළමයි, සමන් දැම්මලු 180,000ක් වටිනා ලීබඩු. ළමයි, ලීබඩු දානවා කියන්නේ දේපල. එහෙනම් දේපල වැඩි වෙනවා 180. සල්ලි දානවා ලක්ෂ 6ක්, දේපල වැඩි වෙනවා 1. මේ දෙකම දාන්නේ සමන්නේ. සමන් කියන්නේ අයිතිකාරය. අයිතිකාරය 780ක් දානවා ප්‍රාග්ධනය. තමයි ප්‍රාග්ධනය දානකොට ප්‍රාග්ධනය වැඩි වෙනවා 780. ප්‍රාග්ධනය තමයි වැඩි වෙන්නේ. හරි දාගන්න. 2. රුපියල් ලක්ෂ 3ක ලිපි ද්‍රව්‍ය අත්පිට මුදලට මිලදී ගන්නා ලද. ලක්ෂ 3ක ලිපි ද්‍රව්‍ය අත්පිට කියන්නේ සල්ලි වලට. සල්ලි වලට ගත්තලු ලක්ෂ 3ක ලිපි ද්‍රව්‍ය. මේ ලක්ෂ 3ක ලිපි ද්‍රව්‍ය ගන්නකොට තොග වැඩි වෙනවා. ළමයි, මේක ලිපි ද්‍රව්‍ය අලෙවි කරන ව්‍යාපාරයක් ගන්න උඩව කියනවා. ලිපි ද්‍රව්‍ය අලෙවි කරන ව්‍යාපාරයක තොග වෙන්නේ ලිපි ද්‍රව්‍යනේ. දැන් දෙවනි ගනුදෙනුවේ කියන්නේ ලක්ෂ 3ක ලිපි ද්‍රව්‍ය අත්පිට ගත. කියන්නේ තොගයක් ගන්න. ලක්ෂ 3කින් තොග වැඩි වෙනවා. ළමයි, අත්පිට ගන්නවා කියන්නේ ඇයි කතා දෙකක් නෑ, සල්ලි ගෙවලා ගන්න. සල්ලි අඩු වෙනවා. සල්ලි අඩු වෙනවා ලක්ෂ 3කින් තොග වැඩි වෙනවා ලක්ෂ 3කින්. 3. රුපියල් ලක්ෂයක් පිරිවැය වූ ලිපි ද්‍රව්‍ය 150,000කට අත්පිට මුදලට වික්කා. බලන්න මොකද්ද කියන්නේ කියලා. ලක්ෂයක් ඌ ලිපි ද්‍රව්‍ය 150,000කට සල්ලි වලට වික්කලු. මේ ලක්ෂයක තොගයක් විකුණනකොට තොග අඩු වෙනවා ලක්ෂයක්. 150,000කට සල්ලි වලට දෙනකොට සල්ලි වැඩි වෙනවා 150,000. අය කතා දෙකක් නැහැනේ. ලක්ෂයකින් තොග අඩු වෙලා 150,000කින් සල්ලි වැඩි වෙනවා. මේ අතරමැද 50,000 ලාභයිනේ අපිට. ළමයි, ලාභය යන්නේ ප්‍රාග්ධන තීරුවට එහෙම නෙවෙයි ඈ. ලාභය යන්නේ රඳවාගත් ඉපයුම් තීරුවට. රඳවාගත් ලාභ නැත්තම් රඳවාගත් ඉපයුම්. 4.
හතර කියනවා 150,000ක ලිපිද්‍රව්‍ය 1,02,000ට ගාමිණීට ණයට වික්කා. ලේසිනේ 150,000ක ලිපිද්‍රව්‍ය විකුණනකොට තොගාඩු වෙනවා 1,50. ඒක 1,02,000ට ගාමිණීට ණයට දෙනකොට ගාමිණී කියන්නේ ණය ගැතියෙක් ළමයි. ණය ගැතියෝ වැඩි වෙනවා 1,02,000. වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ ණය ගැතියෝ. ණය ගැතියෝ වැඩි වෙනවා 1,02,000. 1,50ක තොග 1,02,000ට දෙනකොට 50ක් ලාභයිනේ. ළමයි කතා දෙකක් නෑ ළමයි 50ක් ලාභයි. එහෙනම් රඳවාගත් ඉපියුම් වැඩි වෙනවා 50. පහ. 1,04,000ක ලිපිද්‍රව්‍ය සීමිත ජයමාල් පොදු සමාගමෙන් ණයට ගත්තා. 1,04,000ක ලිපිද්‍රව්‍ය ජයමාල්ගෙන් ණයට ගත්තා. මේ 1,04,000ක තොගයක් ගන්නකොට තොග වැඩි වෙනවා 1,04,000. ඒක ජයමාල්ගෙන් ණයට ගන්නවා. ළමයි තොගයක් ණයට ගන්නකොට ණය හිමියෙක් නේද ඇති වෙන්නේ. තොගයක් ණයට ගන්නකොට ණය හිමියෙක් ඇති වෙනවා. වෙළඳ ගෙවිය යුතු දෑ, වෙළඳ ගෙවිය යුතු දෑ වැඩි වෙනවා 400. 1,04,000ක වෙළඳ ගෙවිය යුතු දෑ. 6 වෙනි එක. 1,03,000ක පිරිවැය වූ ලිපිද්‍රව්‍ය 280,000කට නිමල්ට ණයට වික්කා. මේ අඩු ගානකට දීලා තියෙන්නේ නේද? 1,03,000ක ලිපිද්‍රව්‍ය විකුණනකොට තොගාඩු වෙනවා 1,03,000. ආයේ කතා දෙකක් නැහැ. ඒක 2,80,000කට නිමල්ට ණයට. ළමයි 2,80,000කට ණයට දෙනකොට නිමල් කියන ණය ගැතියා වැඩි වෙනවා. මේ ණය ගැති වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ. ණය ගැතියා වැඩි වෙනවා 2,80,000. මේ ණය ගැතියා වැඩි වෙනවා 2,80,000. මේ බලන්න. 1,03,000ක ඒවා 2,80,000ට දෙනකොට 20ක් පාඩුයි නේද අපිට? අපිට 20ක් පාඩුයි ළමයි. 20ක් පාඩුයි. පාඩුයි කියන්නේ රඳවාගත් ඉතිවිම අඩුවේ. ඊළඟ එක. ගාමිණීගෙන් ලැබිය යුතු මුළු මුදල ලැබුණේ. ගාමිණීගෙන් ලැබෙන්න තියෙන සල්ලි ටික ලැබුණාලු. මේ බලන්නකෝ ඔයා ගාමිණීගෙන් ලැබෙන්න තියෙන කීයද කියලා. අපිට අපි ගාමිණීට බඩු වික් අමතකද 4 වෙනි ගන් දුන්නේ. මේ මේක නේද ගාමිණීගෙන් ලැබෙන්න තියෙන මුදල. මෙන්න මේ 200 නේද ලැබෙන්න තියෙන මුදල. ළමයි මේක තමයි අපිට ගාමිණීගෙන් ලැබෙන්න තිබ්බ මුදල. මේ මුදල ලැබෙන්න තියෙන කාගෙන්ද ළමයි? මේක නිමල්ගෙන් ලැබෙන්න තියෙන මුදල. මතක ඇති වාට. මේක ගාමිණීගෙන් ලැබෙන්න තියෙන මුදල, මේක නිමල්. ගාමිණීගෙන් ලැබෙන්න තියෙන මුළු මුදලම ලැබුණා. ඒ කියන්නේ මේ 200ම හම්බුණා. ලේසි. මේ 200ම හම්බුණා නම් ගාමිණී අඩු වෙනවා 200ක. ගාමිණී කියන ණය ගැතියා 200කින් අඩු වෙනවා. ඉතින් ළමයි ගාමිණී සල්ලි ගෙව්වා නම් සල්ලි වැඩි වෙනවා. සල්ලි වැඩි වෙලා ගාමිණී අඩු වෙනවා. ගාමිණී කියන්නේ ණය ගැතියා. 8. 150,000ක පිරිවැය වූ ලිපිද්‍රව්‍ය 120,000කට අත්පිට වික්කා. මෙයාලා මේ අඩුවටමයි දීලා තියෙන්නේ. 150,000ක තොග අඩු වෙනවා. 150,000ක තොග අඩු වෙනවා. ඒක දීලා තියෙන්නේ 1,20,000කට අත්පිට. එහෙනම් ළමයි අපිට සල්ලි හම් වෙන්නේ 1,20,000යි නේද? 1,50,000ක ඒවා 1,20,000කට දීලා. කීයක් පාඩුයිද? ළමයි 30,000ක් පාඩුයි. එහෙනම් 30ක් පාඩු නිසා රඳවාගත් ඉපියුම් 30කින් අඩුයි. ආයි කතා දෙකක් නැහැ. ඊළඟ එක. 9 වෙනි එකේ කියනවා වැටුප් ගෙවීම. ආ පඩි ගෙවලා. ඉතින් වෙන වෙනම දාන්න ඕනේ නැහැ. දෙන්නගේ පඩි එකට එකතු කරන්න. ලේසියි. සමන්ට පඩි ගෙවලා 50,000ක්, සහායකට පඩි ගෙවලා 25,000ක්. ළමයි ගෙවපු පඩි වල එකතුව 75,000යි. පඩි ගෙවලා 75,000ක් පඩි ගෙවනවා කියන්නේ සල්ලි අඩු වෙනවා. සල්ලි අඩු වෙනවා. ළමයි වැටුප් ගෙවනවා කියන්නේ වියදම් රඳවාගත් ඉපයුම් අඩු වෙනවා. මං කිව්වා ආදායම් වියදම් ගැනලි දාන්නේ රඳවාගත් ඉපයුම්. ආදායම් වියදම් ගැනලි දාන්න. ඒ නිසා අඩු වෙනවා. ඊළඟට 10. මාසය සඳහා කාර්යාල වියදම් 40,000ක් දරන ලද අතර, කියන්නේ සම්පූර්ණ කාර්යාල වියදම 40,000යි. ඉන් 30,000ක් ගෙවන ලදී. වාර වැඩි. සම්පූර්ණ කාර්යාල වියදම 40,000යි. ගෙවලා තියෙන්නේ 30,000යි. මේ බලන්නකෝ. සම්පූර්ණ වියදම 40,000යි නිසා රඳවාගත් ඉපියුම් අඩු වෙන්නේ 40,000යි. සම්පූර්ණ වියදම 40,000යි නිසා රඳවාගත් ඉපියුම් අඩු වෙන්නේ 40,000යි. සල්ලි ගෙවන්නේ 30ක් විතරයි නිසා සල්ලි අඩු වෙන්නේ 30ක් විතරයි. සම්පූර්ණ වියදම 40,000යි, සල්ලි ගෙවන්නේ 30යි. තව 10ක් ගෙවන්න තියෙනවා නේද? ළමයි තව 10ක් ගෙවන්න තියෙනවා වෙනත් ගෙවිය යුතු දෑ. අන්න එනවා වෙනත් ගෙවිය යුතු දෑ తీරුවට. ළමයි වෙනත් ගෙවිය යුතු දෑ 10කින් වැඩි. තව ගෙවන්න තියෙන දේවල් ණය හිමියන්ට අමතරව ගෙවන්න තියෙන දේවල්. ණය හිමි తీරුවට දැම්මොත් වැරදි. තොග ණයට ගත්තා නෙවෙයිනේ. ඊළඟට 11. 10,000ක වට්ටමක් ලබා දීමෙන් පසු නිමල්ගෙන් ලැබිය යුතු මුළු මුදල් ලැබුණාද? ළමයි බලන්න මට නිමල් කීයක්ද දෙන්න තිබ්බේ? කතා දෙකක් නැහැ නෙමේ. මම මෙතන ලියාගත්තා නේද නිමල් මට 280ක් ණයයි කියලා. මේ නිමල් මට 280ක් ණයයි. මල් ණයකාරයෙක් වගේ. ළමයි
ඒක කියන්නේ ළමයි නිමල්ට 10,000ක වට්ටමක් දුන්නට පස්සේ දෙන්න තිබ්බ සල්ලි ඔක්කොම නිමල් දුන්නලු. එහෙනම් නිමල් 280කින් අඩු වෙනවනේ. නිමල් අපිට ආයේ 280 දෙන්න ඕනේ නැහැනේ මේ 280. නිමල් 280ක් අඩු වෙනවා. හැබැයි අපිට සල්ලි හම්බෙන්නේ කීයද නිමල්ගේ? අනේ 10,000ක් අඩු කරාට පස්සේ සල්ලි හම්බෙන්නේ 270යි. 280ක් වෙනුවෙන් අපිට සල්ලි හම්බෙන්නේ 270. අපිට කීයක් පාඩුයිද ළමයි? 280ක ණය ගැතිය අපිට සල්ලි දෙන්නේ 270යි කියන්නේ 10ක් පාඩුයි. මේ පාඩුවට කියනවා ළමයි දුන් වට්ටම්. කීයද? අවසානෙට සීමිත ජයමාල් පොදු සමාගමට ගෙවිය යුතු මුදල ගෙවේ. නේ? ජයමාල්ට කීයක් ගෙවන්න තිබ්බද? ජයමාල් කියන්නේ අපි මේ බඩු ණයට ගත්ත ණය හිමියා නේද? මෙයා නේද ළමයි අපේ ජයමාල්. මෙයාගෙන් නේද බඩු ණයට ගත්තේ කලින් සැරේ. ගෙවිය යුතු මුදල ගෙව්වලු. එහෙනම් මේ 400 නේද ගෙවන්නේ? ජයමාල් කියන ණය හිමියා 400කින් අඩු වෙනවා. ණය හිමියෙක්ට සල්ලි ගෙවනකොට කතා දෙකක් නැහැ සල්ලි අඩු වෙනවා. සල්ලි අඩු වෙනවා ණය හිමියා අඩු වෙනවා. කො ළමයි හරි ළමයි බලන්න. හරි ළමයි කියන්න මට. හරිද කියලා. මොනවද වැරදුනේ කියලා කියන්න. වැරදුනාද මොනවා හරි? වැරදුනායි කියන්න මොනවා හරි වැරදුනා. හරි නම් හරි කියන්න. හරි. හොඳයි. හරි නේද? අනිත් අයගෙත් හරිනේ. එක ළමයි දැන් මෙහෙම. හරි 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 හරි. හරි ළමයි. මේ හන්නකො. ඊළඟට ඔයා මේකේ තීරු පහලට එකතු කරගන්න ළමයි. ඔයා තීරු පහලට එකතු කරගන්න. හැම තීරුවම මම එකතු කරන්නේ නැහැ. ළමයි අනේ මට ඕනේ වෙන්නේ ළමයි මට ඕනේ වෙන්නේ මුදල් තීරුව විතරයි. ඒ නිසා මම මුදල් තීරුව විතරක් එකතු කරා. 600න් 300ක් ගිහාම 300යි. 300යි 50යි 450යි. 450යි 200යි 650යි. 650යි 750යි 770යි. 770ෙන් 75ක් ගිහාම 695යි. 695ෙන් 30ක් ගිහාම 695ෙන් 30ක් ගිහාම 665යි නේද? 665යි. 665ෙන් 400ක් ගිහාම 265යි. 260 වැරදුනාද කොහෙද? කීයද ආවේ මුදල් ශේෂය මට පොඩ්ඩක් කියන්න. 11 වැරදුනාද අරකට? මේක තේරුණා නේද? මට මුදල් ශේෂය කීයද කියලා කියන්න බාහිරට එකතු කරලා. මෙතන 300යි 450යි 550යි 650යි 750යි 770යි. 770ෙන් 100ක් ගිහාම 670යි. 670යි 670ෙන් 670යි 670ෙන් 400ක් ගිහාම 270යි 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 545ක් දාවි මුදල් 535ද? එහෙනම් 535යි. ඔන්න මං සල්ලි ශේෂය දාගන්නවා 535යි කියලා. හරි? ඔබට පහළට දාන්නම් කැම් එක. ඔන්න මට මුදල් ශේෂය ආව ළමයි 535යි කියලා. හරි? 535යි. මුදල් ශේෂය 535යි. ඔන්න බලන්න ළමයි ඊළඟට මං හදනවා ලැබීම් ජර්නල්. ඇත්තම කතාව මේ දෙකම එක සැරේ හදන් යන එක තමයි. ඔයාලට ලැබීම් ජර්නල් පේනවා නේද? මම මෙහෙන් හැදුවා කියලා අවුලක් නැහැ නේ. ළමයි අපි ලැබීම් ජර්නල් එකට දාන්නේ සල්ලි ලැබෙන ගනුදෙනුනේ. අය කතා දෙකක් නැහැ ළමයි. අපි ලැබීම් ජර්නල් එකට දාන්නේ ළමයි සල්ලි ලැබෙන ගනුදෙනු. සල්ලි ලැබෙන ඒවා විතරයි ලැබීම් එකේ ලියන්නේ. සල්ලි ලැබෙන ඒවා විතරයි. දැන් හරිනම් හරිම ක්‍රමවේදය තමයි මේකේ දාගෙන යන ගමන් මේකට දාන එක. නමුත් මට දාන පියවරෙන් පියවර පැහැදිලි කරන්න ඕන නිසා තමයි මම වෙන වෙනම හැදුවේ. ඔයා විභාගෙට ගියාම කාලේ ඉතුරු කරගන්න එපේ. කාලේ ඉතුරු කරගන්න සල්ලි ලැබෙන ඒවා මේකට දානකොට මරකට දාන. මේකට දානකොට මරකට දාන. ඒක තමයි හොඳම. මේ බලන්න. ළමයි කවුරු හරි මයික් එක ඔන් කරලා වගේ ඒක මෙව කරගන්න. මියුට් කරගන්න. ළමයි මෙන්න මෙතන බලන්නකො සල්ලි ලැබිලා තියෙනවා නේද 600ක්. මේ බලා ගන්න නිකන් සල්ලි ලැබුණේව බලා ගත්තා නම් හරි මේ ප්‍රාග්ධනය දැම්ම නේද අයිතිකාරයා මුලින්ම 600ක්. එහෙනම් ඔයා මෙතන දානවා ගනුදෙනු අංකය 1 මොනවද මේ දැම්මේ ප්‍රාග්ධන කියලා ලියනවා වටිනාකමට ලියනවා ළමයි 600යි කියලා. මේ ප්‍රාග්ධනය දානවා කියන්නේ අපිට විකුණුම් නෙවේ ණය ගැතියන්ගෙන් ලැබුණා නෙවේ ආදායමකුත් නෙවේ වෙනත් එකට යනවා 600යි. ප්‍රාග්ධනය දානවා කියන්නේ වෙනත් අය බලන්න සල්ලි ලැබු මේ ලැබුණේ ඔය විතරයි නියන්නේ ලැබුණේ ඔය විතරයි. මේ මෙතන සල්ලි වගේක් ලැබුණ මතකයි නෙවේ ලැබුණේ ඔය බලාගන්න ලේසි මේ ධන තියෙන්නේ ලැබුණේ ඒවා නේද? මෙතන 150ක් ලැබුණේ මොන සල්ලිද නිකන් බලන්න තුන්වෙනි ගම් දිනුවා කියවලා. තුනේ තිබ්බේ 100ක තොග 150කට වික්කා කියලා නේද? අපිට 150ක් සල්ලි ඇවිල්ලා නේද? එහෙනම් දානවා ගනුදෙනු අංකය 3 සල්ලි ආවේ මොනවා නිසාද? විකුණුම් නිසා. 100ක තොගයක් 150කට වික්කහම 150 කියන්නේ විකුණුම්. වික්ක 150කට. එහෙනම් වික්ක 150ට සල්ලි ආවේ 150යි.
ලස්සන විශ්ලේෂණ තීරුවක් තියෙනවා අත්පිට විකුණු. එහෙනම් ඒක දානවා 150යි. අය බලන්න සල්ලි ලැබුණේ කොයි අවස්ථාවේ? පහළට පහළට යන්න ලස්සනට මේ. ආ මෙතන 200ක් සල්ලි වැටලා. ඔයාට මතකද ගාමිණී අපිට සල්ලි ගෙව්වා? ගාමිණීනේ, ගාමිණී 200ක් දෙන්න තිබිලා ඒ 200 නේද මේ දීලා තියෙන්නේ. ඔයා ගන්දෙනුවන්ගේ හත බලන්න. හතේ තිබ්බ ගාමිණී මුළු මුදල තියෙව්වා කියලා. 200යි. ළමයි, හත්වෙනි ගනුදෙනුව කවුද අපිට සල්ලි මේ දීලා තියෙන්නේ? ගාමිණී. නම ලියන්න ගාමිණී. ගාමිණී කීයක්ද දුන්නේ වටිනාකම? 200යි. ගාමිණී කියන්නේ ණය ගැති ලැබීම් 200යි. ගාමිණී කියන්නේ ණය ගැතියෙක් නිසා ණය ගැති ලැබීම් 200යි. ඊළඟට. ඊළඟට ළමයි බලන්න පහළට ගිහිල්ලා. ඊළඟට බලන්න අය සල්ලි වැටෙන කොයි අවස්ථාවේ කියලා. මුදල් తీරුවෙන් යන්න පහළට. ආ 120ක් මේ. ඔයාට මතකද මේ ගනුදෙනුව 8 වෙනි ගනුදෙනුව මතකද ඔයාට? 150ක තොග 120කට වික්කා කියලා නේ තිබ්බේ. ආ විකුණුම් එකක්. එහෙනම් 8 වෙනි ගනුදෙනුවේ තිබ්බේ ළමයි විකුණුම් ගනුදෙනුවක්, සල්ලි වැටුනේ 120යි. විකුණුම් කියන්නේ විකුණුම් විශ්ලේෂණ තීරුවට යනවා 120යි නේ. 120ක් සල්ලි වැටුණා විකුණලා, 150ක බඩු 120කට වික්කා. සල්ලි අඩු වෙන ඒවා හිතන්න එපා, ඒවත් ඉතින් වැදගත් නැහැ. සල්ලි අඩු වෙන ඒවා ඕනේ. මේ වැඩි වෙන එකක් තියෙනවා 270. මේක ඔයාට මතකද ගන්දෙනුව? 11 ගන්දෙනුව ඔයාට මතකද? ඔයාට මතකද නිමල් 280ක් දෙන්න තිබිලා නිමල් අපිට සල්ලි ගෙව්වේ 270යි කියලා? මොකද අපි නිමල්ට 10ක මොකද්ද දුන්නේ? 10ක දුන් වට්ටමක් දුන්නා. 280ක නිමල් අපිට සල්ලි ගෙව්වේ 270යි. කොහොමද දාන්නේ? ළමයි 11 වෙනි ගනුදෙනුව කවුද අපිට මේ සල්ලි දෙන්නේ කියලා මෙතන ඉල්ලනවා නිමල්. සල්ලි දෙන්නේ නිමල්. වෙන කවුරුත් නෙවෙයි නිමල්. නිමල් කීයක්ද දුන්නේ? මේ 280ක් වෙනුවෙන් සල්ලි දුන්නේ 270. හැම වෙලේම මතක ගන්න වටිනාකම් తీරුවේ ලියන්නේ සල්ලි ඇත්තටම ලැබුණා නේ විතර. ඇත්තටම ලැබුණේ 270නේ. එහෙනම් නිමල්ගෙන් ලැබුණේ 270. ළමයි ණය ගැති ලැබීම් එකක් 270. ඇයි නිමල් කියන්නේ ණය ගැති? නිමල් ණය ගැති. ළමයි වට්ටම මෙතනින් දානවා. අපි යාට කීයක්ද වට්ටම දුන්නේ? 10ක වට්ටමක් දුන්නේ. ආයේ කතා දෙකක් නැහැ. දැන් తీරුව එකතු කරනවා. මෙතනින් එනවා 600යි, මෙතනින් එනවා 470යි, මෙතනින් එනවා ළමයි 270යි, මෙතනින් එනවා ළමයි 7යි, 9යි, 5යි, 9යි, 14යි, 4යි, ඉතුරු එකයි 7යි, 8යි, 10යි, 11යි, 13යි, මෙතනින් 10යි. ශේෂ නම් වැරදි දන්නේ නැහැ මගේ. කොහොම හරි මම ඕන් සිස්ටම් එක කියලා දුන්නා. බලන්න හරි ළමයි. හරි ළමයි, හරි නම් හරි කියන්න. ගානිමු. හරි නම් හරි කියන්න. වැරදුනා නම් වැරදුනා. ආරි හරි හරි. දැන් මේ බලන්නකෝ. දැන් තමයි ගානේ හොඳම පොයින්ට් එකට එන්නේ. ගානේ හොඳම පොයින්ට් එක කියන්නේ ළමයි මේ ගාන ඇත්තටම ගත්තොත් ෆාස්ට් වේව ගානක්. ඔයා පිළිගන්නවද මේක ෆාස්ට් වේව ගානක් ළමයි? මේක 2000 මට මතක හැටියට නම් 2018 A level ගාන. මේක තිබ්බේ 2018 A level ගාන. તો මේ 2018 A level ගාන තමයි ඔයා මේ ඇත්තටම ඔච්චර වෙලා හැදුවේ. හරිද? මම දැන් ඔයාට මේ ගානේ මේ සාමාන්‍යයෙන් බැංකු සැස්තුමයි සංශෝධිත මුදල් ගිණුමයි අහලා තියෙනවානේ. ඒ කියන්නේ ඔයාගෙන් අහන්නේ බැංකු සැස්තුමේ ශේෂය කීයද කියලා. බැංකු සැස්තුමේ තියෙන ශේෂය. දැන් බැංකු සැස්තුමේ ශේෂය හොයන්න නම් සංශෝධිත මුදල් ගිණුමයි බැංකු සැස්තුමයි ගහන්න වෙනවානේ. දැන් ඕකේ මං කිව්වා වරහන් ඇතුලේ තියෙනේ කපා ගන්න කියලා. ඒ කපලා හදන්න කියලා කිව්වා. ඒ වරහන් ඇතුලේ කියනවා නේද බැංකු ප්‍රකාශනයේ ශේෂයෙන් ආරම්භ කරන්න කියලා. ඒක කපන්න, ඒක ඕනේ නැහැ. මම කියන්නම් ඔයාට මේකේ සංශෝධිත මුදල් ගිණුමයි බැංකු සැස්තුමයි ගහන්නේ කොහොමද කියලා. මම මේ කොටස යුත්තම් මකන්න ළමයි. ඔයාලා තරහ නැහැ නේ? මම මේ කොටස යුත්තම් මකනවා. මට මේ කොටස වලකට නැහැ මෙතනින් යහ. මේක ඕනේ නැහැ කියලා හිතන්නකො. මේක ඕනේ නැහැ. ඔන්න මම මැකුවා. ඔන්න මම මකලා දැම්. හරි. මට ඒ කොටස ඕනෙත් නැහැ ළමයි. මට මේ කොටස ඕනෙත් නැහැ. මම ලැබීම් ජර්නල් එකක් ටිකක් මකන්නම්කෝ. මම මේකත් ටිකක් මකනවා. ලැබීම් ජර්නල් එකක් ටිකක් මකලා. මේවත් ඕනේ නැහැ මට ඉතින්. මේ මන් දාපු ගන්දෙනු තියනවා. ඕනේ නැහැ. මම මුදල් තීරුව විතරක් ඉතුරු කරනවා සමීකරණය. සමීකරණය මුදල් තීරුව විතරක් ඉතුරු කරනවා. ඔයාට මාසේ අවසානට බැංකුවෙන් ලැබුණු බැංකු ප්‍රකාශනයේ ගානේ දීලා තියෙනවානේ. මාසේ අවසානයේ බැංකුවෙන් ලැබුණු බැංකු ප්‍රකාශනයේ කොහොමද ළමයි තියෙන්නේ? මම මේ සරලව දාගන්නේ. ඔයාගේ බැංකු ප්‍රකාශනයේ තියනවා නේද හර කියලා බැර කියලා තියෙනවා. එහෙමනේ තියෙන්නේ. ඔයාගේ බැංකු ප්‍රකාශනයේ අවසානට ශේෂයක් තියෙනවා. අවසානට ශේෂයක් තියෙනවා. මේ ඒක ලියන්නේ. ඒකේ මුලින්ම තැන්පතු කියලා තියෙනවා ළමයි 600ක්. ඊට පස්සේ තියෙනවා ළමයි 5000 එක චෙක් එක කියලා 300ක් තියෙනවා. 5000 sorry 4450 කියලා එකයි 50ක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා 6005 කියලා ලක්ෂ දෙකක් තියෙනවා. මම මේ සරලව ලියන්නේ. 2005 කියලා 120ක් තියෙනවා. ඊට පස්සේ 5002 කියලා 50ක්
තියෙනවා. ඊට පස්සේ 5003 කියලා 25ක් තියෙනවා. ඔයාගේ බැංකු ප්‍රකාශන ටියුට් එකේ තියෙනවා. මේක ලියන්න ඕනේ නැහැ. 5004 කියලා 30ක් තියෙනවා, 30000ක්. ඊට පස්සේ බැංකු ගාස්තු කියලා එකක් තියෙනවා ළමයි. බැංකු ගාස්තු කියලා 5ක් තියෙනවා. අවසානයේ බැලන්ස් එක මම මෙතනින් දාන්න. අවසානයේ බැලන්ස් එක ඇවිල්ලා තියෙනවා 660යි. කොහොමද තියෙන්නේ? ඔබ තමයි වාගේ බැංකු ප්‍රකාශනයේ දීලා තියෙන්නේ. දැන් මේ ගානේ තියෙනවා ළමයි පොඩි අඩුපාඩු. කවුරු හරි ළමයි පුළුවන් නම් කියන්නේ මේ ගානේ තියෙන අඩුපාඩුව මොකක්ද කියන්නේ? ගානේ තියෙන අඩුපාඩුව කියන්නේ ගානේ සමහර එක තොරතුරු කිහිපයක් නැහැ. මොනවද නැති තොරතුරු මේ ගානේ? යම් කිසි තොරතුරු කිහිපයක් නැහැ ගානේ. නැහැ. හිස්. ගාන හිස්. මොනවද හිස් ගානේ? කලින් ගණන් වලට සාපේක්ෂව මේ ගානේ, ඒ කියන්නේ ජීසති හදුවට වඩා මේ ගානේ වෙනස මොකක්ද? ජීසතිත් අපි සමීකරණ බැංකු සිස්ටම් ගණන් හැදුවා. දැන් අද හදන්නේ මුලින්ම සමීකරණ බැංකු සිස්ටම් ගණන්. අන්න හරි. ඒ කියන්නේ ළමයි මේ ගානේ අපිට සිද්ධ වෙච්ච වැරදි, බැංකුවට සිද්ධ වෙච්ච වැරදි ඉදීලා නැහැ. මොකද්ද? මේ ගානේ අපිට සිද්ධ වෙච්ච වැරදි අඩුපාඩු ටිකයි, බැංකුවට සිද්ධ වෙච්ච වැරදි අඩුපාඩු ටිකයි ඉදීලා නැහැ. දැන් දීලා නැති වුණාම මොකද කරන්නේ අපි? කොහොමද ඒව හොයාගන්නේ? දැන් කලින් හදපු හැම ගානෙම දීලා තිබ්බ බැංකු ගාස්තු මෙච්චරයි, ඍජු ප්‍රේෂණ මෙච්චරයි, උපලබ්ධි නෝ චෙක් මෙච්චරයි, ඉදිරිපත් නෝ චෙක් මෙච්චරයි දීලා තිබ්බා. දැන් මේ ගානේ දීලා නැහැ. ළමයි දීලා නැති වුණාම වෙනම චූටි කොලයක් ගන්න. චූටි කොලයක් අරගෙන මුලින්ම පැත්තක දාගන්න. ව්‍යාපාරයේ වැරදිහා මගහැරි. වැරදිහා ව්‍යාපාරයේ වැරදිහා මගහැරීම් කියලා මං ඔන්න ලියාගත්තා. මන් තව දානවා ළමයි බැංකුවේ වැරදිහා මගහැරීම්. බැංකුවේ වැරදිහා මගහැරීම් කියලත් මන් දාගන්න. ඔන්න ඔය දෙක මන් දාගන්න. දැන් බැංකුවේ වැරදිහා මගහැරීම් විදියට එන්න පුළුවන් දේවල් මොනවද ළමයි? අපිට එන්න පුළුවන් තැන්පත් කළ නමුත් නිෂ්කාශය නොවු චෙක්. තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවු චෙක්. අය එන්න පුළුවන් ළමයි නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්. ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්. මෙන්න මේ දෙක නේද අපිට බැංකුව පැත්තෙන් හම්බෙන්නේ ලොකු අවුල් දෙක. අපේ පැත්තෙන් තියෙන්න පුළුවන් බැංකු ගාස්තු මගේ හැරි. දැන් කොහොමද ළමයි මේව හොයාගන්නේ අපි මේ ගානේ? අපේ වැරදි බැංකුවේ වැරදි කොහොමද ළමයි වෙන් කරගෙන අපි හොයාගන්නේ? මේ බලන්නකෝ. මම මෙතන මුදල් තීරුවේ ඉතුරු කරේ එහෙමයි. ඔයාගේ ගිණුම් සමීකරණයට ඔයා ගන් දෙන්න මන් සමීකරණයට දැම්මනේ ගන් දෙන්න. ඔයාගේ සමීකරණේ ඔයා මේ තියෙන්නේ මොනවද? මේ ඔයාගේ සමීකරණේ මුදල් තීරුව. මම මුදල් තීරුව විතරක් මකන්න නැතුව ඉතුරු කරා. මේ සල්ලි වැටුනේවා සල්ලි ගෙවුවා. සල්ලි වැටුනේවා සල්ලි වැටුනේවා සල්ලි වැටුනේවා සල්ලි ගෙවුවා. එමෙ තියෙන්නේ සල්ලි ගෙවුවා සල්ලි වැටුනේවා සල්ලි ගෙවුවා. අකලෝ මේවනේ තියෙන්නේ. මේ සල්ලි වැටුනේවා ගෙවුවා වැටුනේවා 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 ගෙවුවා ගෙවුවා වැටුනේවා ගෙවුවා. සල්ලි වැටුනේවයි ගෙවුවායි. හරිනම් මොකද්ද ළමයි සිස්ටම් එක වෙන්න ඕනේ? අපි දාන දේවල්ම බැංකුවක් අත් දානවා කියලා මං කිව්වා නේද? අපි සටහන් කරන හැම දෙයක්ම ළමයි, අපි සටහන් කරන හැම දෙයක්ම බැංකුවක් දාලා තියෙන්න ඕනේ. අපි බලමුද බැංකුව දාලාද කියලා මේ දේවල්. මේ තියෙන්නේ ඔයාගේ ටියුට් එකේ බැංකු ප්‍රකාශනය. මම ඒක සරලව බෝඩ් එකට දාගත්තා ළමයි. මට ප්‍රොජෙක්ටර් එක ගහුවට ඔයාලට පේන්නේ නැහැ හැබැයි. ඒ නිසා තමයි මම බෝඩ් එකේ ආපහු ලිව්වේ. මේ තියෙන්නේ ඔයාගේ ටියුට් එකේ තියෙන මෙන්න මේ බැංකු ප්‍රකාශන. ඔයාට පේනවා ඇති මෙන්න මෙහිම බැංකු ප්‍රකාශනයක් තියෙනවා. සමන් වෙලෙන්දෝ කියලා මෙන්න මෙහිම එකක් තියෙනවා. ඔයා ඒක බලා ගන්නයි ඕනේ. මං කියලා දෙන්නම් සිස්ටම් එක. අපි සල්ලි දාලා තියෙනවානේ 600ක්. අපි සල්ලි දාලා 600යි. මේකට හරියක් දාගන්න ගමන් බලන්න බැංකුවත් ඒක දාලාද කියලා. මේ බැංකුවත් ඒ 600 දාලා. එහෙනම් හරි දාගන්න. අපිත් දාලා බැංකුවත් දාලා නම් ප්‍රශ්නයක් නැහැ. මේ අපි සල්ලි ගෙවලා තියෙනවා 300ක්. මේ පේනවද බැංකුවත් 300 දාලා තියෙනවා. අනිවාර්යෙන් අපි ගෙවපු මෙන්න මේ 300 බැංකු ප්‍රකාශනයේ තියෙනවා. එහෙනම් අපේ එකෙත් තියෙනවා බැංකුවෙත් තියෙනවා. දෙකටම හරි දාගන්න. දෙකටම හරි දාගන්න. 150ක් අපිට සල්ලි වැටලා බලන්න බැංකුවෙත් තියෙනවා නේද 150. එහෙනම් අපිටත් හරි බැංකුවටත් හරි. අපිටත් හරි බැංකුවටත් හරි. මේ 200ක් සල්ලි වැටලා නේද මේ මුදල් තීරුව බලන්න ඔයාගේ සමීකරණේ මුදල් තීරුව. 200ක් අපි සල්ලි දාලා. අපි සල්ලි දාලා අක්ක දාලාද බලන්න මේ අක්ක 200 දාලා. එහෙනම් අක්කත් දාලා අපිත් දාලා. අවුලක් නැහැ. 120 සල්ලි අපි දාලා. බලන්න මෙයාලත් දාලා නේද? අපිත් 120 දාලා මෙයාලත් දාලා. එහෙනම් අවුලක් නැහැ. එහෙනම් ඔන්න අවුලක් නැහැ. දැන් 75ක් ගෙවලා. ඒ 75 තියනවද බලන්න මේ? 75ක් ගෙවලා ඒ 75 නේද මේ දෙක?
මේ 50යි 25යි 75යි ඒ දෙක නේද මේ තියෙන්නේ. මේ 75 අපි ගෙවලා මේ 50යි 25යි 75යි. ආ මෙයාලා අපි ගෙවලා. ප්‍රශ්නයක් නෑ ගෙව්වනම්. මේ 30 බලන්න. මේ 30 අපි ගෙවලා මෙයාලත් ගෙවලා. එහෙනම් මේකයි මේකයි ඒත් ගැටලුවක් නෑ. ප්‍රශ්න නෑ ළමයි. දැන් බලන්න හොඳම හරිය. මේ 270 අපි දාපු එකක් නේද? ඒකෙන් ධන තියෙන්නේ. ධන තියෙන්නේ අපි දාලා. අපි දැන් මට මේ බලන්නකෝ බැංකුව පැත්තේ නෑනේ 270. මාර් කේස් එක මේ බැංකුව පැත්තේ 270ක් නෑ. එහෙනම් මේ චෙක් එකේ අවුලක් තියෙනවා ළමයි. මේක රවුම් කරගන්න. ඒව රවුම් කරගන්න. මේ 400 බලන්න බැංකුව දාලාද කියලා. 400 400 400 නෑ නේද? බැංකුව දාලා නෑ. ආ එහෙනම් මේකෙත් අවුලක් තියෙනවා ළමයි. මේ ඩබලෙම අවුලක් තියෙනවා. මේ 270යි මේ 400යි මේ දෙකේම අවුලක් තියෙනවා. මොකද්ද ළමයි මේ දෙකේ තියෙන අවුල? මේකේ තියෙන අවුල හොඳ හොඳට gider ඉඳන් ඔළුවට දාගන්න. අපි දාලා බැංකුව දාලා නෑ නේද? උන් අයිසරයක් කියනවා. අපි දාලානේ මේ අපි දාලා කියන්නේ අපි සමීකරණයට දැම්මනේ. අපි කියන්නේ ව්‍යාපාරයනේ. ව්‍යාපාරය දාලා බැංකුව දාලා නෑ මේ. බැංකුව ඒක දාලා නෑ. ඉතින් ළමයි අපි දාලා බැංකුව දාලා නැත්නම් අපේ අවුල නෙවෙයි බැංකුවේ අවුලන්නේ තියෙන්නේ. බැංකුවයි දාලා නෑ. මෙන්න මේ චෙක් එකකට මොකද්ද කියන්නේ කියලා කාටද කියන්න පුළුවන්? මේ ධන 270ට මොකද්ද කියන්නේ? අපි තන් අපි දාලා බැංකුව දාලා නැත්නම් අපි දාලා බැංකුව දාලා නැත්නම් මොකද්ද කියන්න පුළුවන් මේ 270? උත්තරයක් ඕනේ. අපි දාලා බැංකුව දාලා නැත්නම් ඔයාලට මොකද්ද මේකට කියන්න පුළුවන්? අපේ සල්ලි වැඩි වෙලා බැංකුවක් දාලා නැහැ. එතෙන් බැංකු ප්‍රකාශනේ නැහැ මේ චෙක් එක. උපලබ්ධින ඕකේ. හරියටම හරි. මේ අපි තැන්පත් කරපුවා නේද ධන වෙලා තියෙන්නේ. මේ ධන කියලා තියෙන්නේ අපි සල්ලි දාපුවානේ. අපි සල්ලි දාලා අක්ක දාලා නැහැ මේ. අපි සල්ලි දාලා 270 කොහෙවත් නැහැ මේ. 270 නැහැ කොහෙවත්. අපි සල්ලි දාලා අක්ක දාලා නැත්තම් තැන්පත් කළ නමුත් නිෂ්කාශය නෝචේ. ඔන්න බලන්න තියරිය. අපි සල්ලි දාලා මේක නැත්තම් මොනවද තැන්පත් කළ නමුත් නිෂ්කාශය නෝචේ. එහෙනම් 270ක් තියෙනවා තැන්පත් කළ නමුත් නිෂ්කාශය නෝචේ. මේ 400 මොකක් වෙන්න පුළුවන්ද එහෙනම් ළමයි? අපි ගෙවලා බැංකුව ගෙවලා නැහැ මේ. අපි සල්ලි ගෙවලා ඍණ 400ක් යන්නේ තියෙන්නේ. ඒ කියන්නේ අපි ගෙවලානේ ළමයි. අපි ගෙවලා බැංකුව ගෙවලා නැහැ. අපි ගෙවලා බැංකුව ගෙවලා නැහැ මේ. බැංකුව ගෙවුවා නම් යකෝ තියෙන්නේ මේ මේ මැද. ළමයි අපි ගෙවලා බැංකුව ගෙවලා නැත්තම් නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත්. ගෙන අපි ගෙව බැංකුව ගෙවලා නැහැ. ඉදිරිපත් නොවුනේ. දැන් එහෙනම් හරි. අපි බැංකුවේ වැරදි දෙකක් හොයාගත්තා. අපිට දැන් සතුටුයි. හැබැයි බැංකුවේ වැරදි විතරක් නෙමෙයි අපේ මගේ හැරීම් තියෙන්නත් පුළුවන්. ළමයි අපේ කියන්නේ මෙන්න මෙතන ව්‍යාපාරය. ඒක කොහොමද හොයාගන්නේ? දැන් මේකේ හරි වැටුම් නැති මොනව හරි තියෙනවද බලන්න. හරි වැටුම් නැති මොනව හරි තියෙනවද බලන්න. ආ මෙන්න පහක් හම්බෙනවා. මෙන්න මෙයා හැංගිලා ඉන්නේ අස්සේ. බැංකු ගාස්තු පහක් තියෙනවා පේනවද? බැංකු ගාස්තු පහ. ළමයි මොකද්ද වැරද්ද? බැංකුවේ අක්ක දාලා මේ අක්ක දාලා බැංකු ප්‍රකාශනය. අපි දාලා නැත්නම් ළමයි අපේ බැංකු ගාස්තු කොහෙවත් තිබ්බද මේ? එනම් බැංකුවේ අවුලක් නෙවෙයි ඒක අපේ අවුලක්. බැංකු ගාස්තු දාගන්නවා පහයි. බැංකු ගාස්තු පහයි. දැක්ක නේද? අපේ වැරදි බැංකු වැරදි හොයාගන්න. දැන් ඉතින් හරිම ලේසි. දැන් ඉතින් ඔයා ඔයාගේ නිවිසනසින්නේ ඔයා හදාගන්නවා ළමයි සංශෝධිත මුදල් ගිණුමයි බැංකු සැසඳුමයි. හරිම ලේසි. සංශෝධිත මුදල් ගිණුම ගහ ගන්නවා. සංශෝධිත මුදල් ගිණුම ඔන්න මං සංශෝධිත මුදල් ගිණුම සංශෝධිත මුදල් ගිණුමේ ඊගේ ශේෂයට දාන්නේ මොකක්ද? නිවැරදි කළ යුතු මුදල් ශේෂය. දැන් නිවැරදි කළ යුතු මුදල් ශේෂය කියන්නේ අර ඔයාගේ මුදල් තීරුවේ පහළටම ආපු 535 නේද? ඔයාගේ ගිණුම් සමීකරණේ මුදල් තීරුව බලන්නකො. මුදල් තීරුවේ ධන ඍණ ධන ඍණ ධන ඍණ දදා ගිහිල්ලා අවසානටම ආවේ 535ක් නේද? ඒක නේද අපේ වැරදි ශේෂය 535යි. මේ බැංකු ගාස්තු කියන්නේ අපේ අවුලක් නේද? එහෙනම් අපේ අවුල දා ගන්නවා බැංකු ගාස්තු 5යි. දැන් මෙතනින් එනවා 535යි. මට මොනවා හරි මග අරනවා නම් කියන්න. මෙතනින් 535යි, මෙතනින් පාගේ ශේෂය එනවා 530යි. ඒක ඊළඟ අවුරුද්දට යනවා ඊගේ ශේෂයක් විදිහට 530යි. ඊළඟට බැංකු සැසඳුම ගහනවා. හරිම ලේසි. ඊළඟට ගහනවා ළමයි බැංකු සැසඳුම. බැංකු සැසඳුමේ උඩටම දානවා ව්‍යාපාරයේ සංශෝධිත මුදල් ශේෂය. ව්‍යාපාරයේ සංශෝධිත මුදල් ශේෂය අපිට ආවේ 530යි. ඒක උඩටම දානවා. එකතු කරනවා ළමයි ඉදිරිපත් නොවූ චෙක්. ඉදිරිපත් නොවූ චෙක් එකතු කරනවා. දැන් ගානේ ඉදිරිපත් නොවූ චෙක් හොයාගත්තානේ 400යි කියලා මෙතන. මේ 400 හොයාගත්තා. එහෙනම් ඒ 400 එකතු කරනවා. එතකොට මෙතන 930ක් වෙනවා. මොනවද ඊළඟට අඩු කරන්නේ? අඩු කරනවා නිෂ්කාශනයේ නොවූ චෙක්.
නිෂ්කාශනය නෝචෙක් ටික අඩු කරගන්න. මේ නිෂ්කාශනය නෝචෙක් 270යි නේද? ඒ 270 ලස්සනට අඩු කරාම ඔයාට හම්බ වෙනවා බැංකු ප්‍රකාශනයේ බැලන්ස් එක. බලන්න ළමයි මේක අඩු වුණාම බැංකු ප්‍රකාශනයේ බැලන්ස් එක කීයද ඉන්නේ කියලා. ඔයාට එනවා 0.13 න් 7ක් ගියාම 6යි, 8න් 2ක් ගියාම 6යි. 660යි කියලා එනවා බැංකු ප්‍රකාශනයේ බැලන්ස් එක. මේ මෙතනින් එන 660 බැංකු ප්‍රකාශනයේ තියෙන්න ඕන. ඔයාගේ බැංකු ප්‍රකාශනයේ බලන්නකෝ අරගෙන. දන්නවනේ බැංකු ප්‍රකාශනය කියන්නේ මොකද්ද කියලා. අපිට උත්තරේ ආවේ බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය 660යිනේ. බැංකු සද්දුමින් අවසානට එන්නේ ඒ උත්තරේනේ. බලන්න ළමයි බැංකු ප්‍රකාශනයේ ශේෂ තීරුව පහලට. බැංකු ප්‍රකාශනයේ ශේෂ තීරුවේ අවසානට ඇවිල්ලා තියෙන්නේ 660 නේද? මෙතනින් එන උත්තරේ බැංකු ප්‍රකාශනයේ අවසානයේ තියෙන්න ඕනේ. අන්න එහෙමයි ගාන. කො තේරුණ ළමයි? කො තේරුණ ළමයි? තේරුණා නේද හැමෝටම? මොනවාරි අය අහගන්න ඕන නම් කියන්න. මම එතකල් අනිත් ගාන දෙන්න. අහගන්න නෑනේ. අපි දැන් අයිරා ගානක් කරමු. තේරුම් නැත්තම් කියන්න. තේරුම් නැත්තම් මේ ගෲප් චැට් එකට දාන්න. මේ චැට් එකට දාන්න. මම කියලා දෙනවා. ළමයි අපි හදමු. ළමයි හදන්න බලන්න ගැටළු අංක 8. ගැටළු අංක 8 හදමු. පිටුව 8 ගැටළු අංක 8. පිටුව 8 ගැටළු අංක 8. ඒකේ තියෙන්නේ ළමයි හන්ස ට්‍රේඩර්ස් කියලා. ළමයි හන්ස ට්‍රේඩර්ස් කියලා තියෙනවා ගානක් හදමු බලන්න. අයිරා ගාන. මේ හන්ස ට්‍රේඩර්ස් කියලා පේනවද දන්නේ ඔයාලා? එතනද? 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 ගැටළු අංක 8 හංස ට්‍රේඩර්ස් හඳුන් බලන්න. හංස ට්‍රේඩර්ස් මේ මාසයේ ලැබීම් දෙවීම් මුදල් පාලන කිනු මහා බැංකු ප්‍රකාශනයේ පහත දැක්වේ කියලා දීලා තියෙනවා. හඳුන් බලන්න ළමයි. ඔයා මුලින්ම කරන්න ඕනේ හංස ට්‍රේඩර්ස් ලගේ වැරදි අඩුපාඩු. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ පැත්තෙන් වැරදි, බැංකු පැත්තෙන් වැරදි හොයා ගන්න ඕන. හරි මුලින් හොයන් බලන්න ව්‍යාපාරයේ පැත්තෙන් වැරදි, බැංකු පැත්තෙන් වැරදි. වෙනම කොලයක් අරගෙන ලියාගත්තත් පාඩු නැහැ. බැංකුව පැත්තෙන් වැරදි, ව්‍යාපාරයේ වැරදි. මම දැන් හොයන විදිහ ඉගැන්නුවා. අපිට සල්ලි ලැබුණේ ඒවා චෙක් කරන ගමන් බැංකු ප්‍රකාශනයට එක්ක. අපි සල්ලි ගෙවුවා චෙක් කරන ගමන් බැංකු ප්‍රකාශනයට එක්ක. එතකොට අපිට අඩුපාඩු හම් වෙනවා. හරි හදමු බලන්න ළමයි. හදමු ගැටළු අංක 8 හංස ට්‍රේඩර්ස් එක. හතර මොකද්ද? හතර ඉන්න බලන්න. හත හය පහ හතර. සමීකරණ ගණන දාන සංයෝග ආදායම් හතර කරමු. කරමු මේක කරලා කරමු. අට හදන්න බලන්න. අට 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 හතර ලේසි හැබැයි. අපි හදමු හතර. හදන්න බලන්න අට අට නිකන් මං ආකෘති ටික දාගන්නවා. ඔයා ඔයාගේ පාඩු හදන්න. මං මට ලේසි වෙන්න මං ආකෘති ටික චූටි වල දාගන්න. ගාණේ තියෙනවා මුදල් ලැබීම් ප්‍රණාලයක්, මුදල් ගෙවීම් ප්‍රණාලයක්, තව මුදල් පාලන කිරීමක්, තව බැංකු ප්‍රකාශනයක්. ඔය ටිකෙන් තියෙන්නේ මම නිකන් දාගන්න. මේ හරියෙන් දාගන්නම්කො. මම දාගන්නවා ඒකේ තියෙන මුදල් ලැබීම් ජර්නලේ. මම චූටි වල දාන්නේ. හරි මුදල් ලැබීම් ජර්නලේ මම දාගන්න. මුදල් ලැබීම් ජර්නලේ තියෙනවා දිනය, විස්තරය, මුදල් විශ්ලේෂණ තීරු තුනක් තියෙනවා. මම මේ ආකෘති ඔයා මේක ගහන්න එපා. ඔයාගේ පොතේ තියෙන එක තමයි මම මේ ඇඳගන්නේ. ලේසියට පැහැදිලි කරන්න. අපේ කුරුණෑගලවට ළමයෙක් ඉන්නව නම් කවුරු හරි එයාට එන සතියේ එන්න පුළුවන් සමිති සංවිධාන වලට. හරි කුරුණෑගල ළමයින්ට එන සතියේ සමිති සංවිධාන කරනවා හෝල් ක්ලාස් එකේ. හෝල් ක්ලාස් එකේ සමිති සංවිධාන කරනවා අවසාන සතියේ පාලන ගිණුම් කරනවා. එන ළමයෙක් ඉන්නව නම් මැසේජ් එකක් දානවා.
එන සතිය සමිති සංවිධාන අවසාන සතිය පාලනය කිරීම. ආය දශමයටම ගණනවා. හරි? සමිති සංවිධාන පාලනය කිරීම. ඊළඟ මාසයේ මුල් සතියේ ඉඳන් සති 3ක් යනකල් කුරුණෑගල ක්ලාස් එකේ සමාගම්. සමාගම්. ඔන්ලයින් උත් සමාගම් කරනවා. නමුත් අර කාලයට වඩා ටිකක් කල්යයි. හරි? ටිකක් කල්යයි. ඔන්ලයින් ක්ලාස් එක පොඩ්ඩක් පරක්කුණානේ පටන් ගන්න සති 3ක් විතර. 3ක් 4ක් පරක්කුණා. පොඩ්ඩක් 3ක් විතර පරක්කුණා. ඒ නිසා කොහොමත් සිලබස් ඉවර කරනවා. ඈ තරහ වෙන්න එපා. හරි? මේ සිලබස් ඉවර කරනවා. මොකද කොහොමත් මම මේ ජනවාරි මාසෙත් ක්ලාස් කරනවා. ජනවාරි මාසෙ කියන්නේ ඉවර වෙනකම් කරනවා. වය වෙන්න එපා. ඔයාලට එක්සෑම් තියෙන දවස් අත ඇරලා පැය දෙකනේ. මම කොහොම හරි කරනවා. කල්ල ඉවරයක් කරනවා. මාස 3ක මැච් එකක්. අපි ගේමක් ගහමු. ඒ අතරේ MCQ හදාගන්න MCQ ක්ලාස් එකට ඇවිල්ලා. හරි? ආයෙ සුපිරියටම ගන්නවා MCQ ටික එන්න. තරින්න එපා MCQ ක්ලාස් එක. මුදල් තව තියෙනවා ණය ගැති. මම මෙහෙමම දාන්න මේක විශ්ලේෂණය කියලා ඕනේ නැහැ. මට ඉඩ යනවා නැත්නම්. ණය ගැති විකුණුම් ආදායම් උත්තරේ ආවේ නැත්නම් කියන්න ආවේ නැහැ කියලා. උත්තරේ ආවා නම් ආවා කියලා දාන්න. මට උත්තරේ ආවා කියලා දාන්න. ආවේ නැත්නම් ආවේ නැහැ කියලා දාන්න. හරි කිසිම කේස් එකක් නැතුව මට පොඩි මේක කොච්චර දුරකට මේ වගේ දේවල් තේරෙනවද? මෙතන 15000ක් තියෙනවා. මෙතන 15000ක් තියෙනවා. මෙතන රුවන් කියලා කෙනෙක් ඉන්නවා. 6500ක් තියෙනවා. මෙතන 6500ක් තියෙනවා. මයික් එකක් ඔන් වෙලා මියුට් කරගන්නකෝ. ඊට පස්සේ කමල් කියලා මෙතන 8900ක් තියෙනවා. මගේ මේ මට වොයිස් වලින් යවන්න එපා. ඒ කියන්නේ මට මේ මේක පොඩි අවුලක් තියෙනවා ලැප් එකේ. ඇහෙන්නේ නැහැ ලාවට ඇහෙන්නේ. මට වලා ඒ කියන්නේ කතා කරත් ලාවට ඇහෙන්නේ. දාන එක මැසේජ් එකකින් දාන්න. 8900යි ණය ගැති 8900. ඊට පස්සේ ආයෝජන ආදායම්. ආයෝජන ආදායම් කියලා 1800යි. ආදායමට 1800යි. විකුණුම් කියලා මුදල් වල 500යි. විකුණුම් වල 500යි. ඊට පස්සේ ඔයාලට මේක එකතුව දීලා තියෙනවා 32700යි 15400යි 15500යි 1800යි. ඊට පස්සේ ගෙවි ඉන්ටර්නල් එක ගෙවීම් ජනලයේ තියනවා ළමයි දිනය ඉස්තරය. මම අර චෙක්පත් අංකය කියන එක දාන්නම් කොහොම. චෙක්පත් අංකය මුදල් තීරු 3යි. ඔයා ඔයාගේ පාඩුවේ හදන්න මම මගේ පාඩුවේ වැඩ. දිනේ තීරුව නම් ඕනෙත් නෑ. විස්තරය චෙක් අංකය මුදල් ණයහිමි ගැනු වෙනත්. පොලිය 221
ගැනු 222 පමණි. 223 රක්ෂණ, 224 ගැනුම්, 225 ගෙවල් කුලී, 226 1600යි 31000යි 6700යි 2400යි 15000යි 3500යි. මෙතන 6700යි මෙතන 31000යි 15000යි 1600යි 2400යි 3500යි. ඔයාගේ ටියුට් එක තියෙන්නේ මෙන්න මේ විදියට. අටයි 200යි 6700යි 46000යි 7500යි. ඔයාට එයාලා මුදල් පාලන ගිණුමකුත් දීලා තියෙනවා. ඔන්න මුදල් ගිණුම කියලා මුදල් ගිණුමකුත් දීලා තියෙනවා. මුදල් ගිණුමෙත් ඊගේ විශේෂය දීලා තියෙනවා 22600යි කියලා. ණය ගැති කියලා තියෙනවා ණය ගැති 15400යි. විකුණුම් 16යි 500යි. ආදායම් 1800යි. ණය හිමි 16යි 700යි. ගැනුම් 46000යි. වියදම් 7500යි. මෙතනින් ඇවිල්ලා තියෙනවා මේ පැත්ත වැඩි වෙලා 70යි 200යි. මේ පැත්තට 70යි 200යි. මෙතනින් පාගේ ශේෂය 13යි 900යි. ඔන්න 13යි 900ක පාගේ ශේෂය දීලා තියෙනවා ගන්න. බැංකු ප්‍රකාශනයකුත් දීලා නම් තියෙනවා. කමක් නැහැ. ඒකත් මෙතන දාගමු. බැංකු ප්‍රකාශනයක් දීලා තියෙනවා. විස්තරය හර දැර ශේෂය අපේනවා මදි වෙලිය. ඒකේ ශේෂය කියන එක මුලින් පටන් ගන්නෙ 22600ෙන්. ආවේ නැත්තම් ඒත් දාන්න, ආවනම් ඒත් දාන්න. හා 8 වෙනි ගාන යන්නේ. 8 කියන්නේ මේ ඒකේ තියෙනවා බලන්න හංස ට්‍රේඩර්ස් කියලා. හංස ට්‍රේඩර්ස් කියලා ඒ කියන්නේ මුදල් 15000යි 37යි 600යි. චෙක්පත් රුවන්. චෙක්පත් රුවන් 6500යි 44යි 100යි. 222 චෙක් එක 31000යි. 13100යි. චෙක්පත් කමල් 8900යි 22000යි. බැංකු ගාස්තු 1000යි 21000යි. 223
6700යි. දාහතර දාස් තුන්සීයයි. 225. 15,000යි. 700යි. 하다ල ඉවර නම් ඒත් දාන්න, වැරදුනා නම් ඒත් දාන්න, කිසිම කේස් එකක් නැහැ. හරි ගියා නම් ඒත් දාන්න, ඔක්කොම දාන්න. ඔයාට ගානේ මුලින්ම හොයා ගන්න සිද්ධ වෙනවා මෙන්න මේ දෙකයි. මේ දෙක මොනවා හදන්නත් මේ දෙක ඕනේ. ඕනේ වෙන්නේ ව්‍යාපාරයේ වැරදි හා මගහැරීම්. ව්‍යාපාරයේ වැරදි මගහැරීම් ඕනේ. බැංකුවේ වැරදි මගහැරීම් ඕනේ. බැංකුවේ වැරදි මගහැරීම් ඕනේ. බැංකුවේ වැරදි මගහැරීම් දෙකයිනේ. ලොකු දෙකක් තියෙනවා. ඒ තමයි තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවේ. අය තියෙනවා නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවේ. මේ දෙක හොයාගත්තා නම් ගේමක්ම නැහැ. අපේ වැරදි බැංකුවේ වැරදි වෙන් කරලා හොයාගත්තා කියන්නේ ගේමක්ම නැහැ ගන්නකොට. හරි ගියාලු. 19 කොන්න හරි දාන්න බලන්න අනිත් අය මොකද උනේ කියලා බලලා. හරි ඔන්න තවලම එක හරි ගිහිල්ලා. හරි අපි සාකච්ඡා කරමු වෙනවා නේද? තව වෙලාව ඕනේද හදන්න? මම හිතනවා ඕන නැති වෙයි කියලා. සෑහෙන වෙලාවක් දුන්නා. අකිල උත්තරය ආවේ නැද්ද? ස්ථකිල ඉන්නව නේද? ඔල්ල ආවෙ නැද්ද? තාම හදනවද? සමෝත් උත්තරය ආවද? ඕ මේ කට්ටිය නේද? කෝ උත්තර ආවය? 100ක් කේස්ලු. හරි බලමු. ඔන්න බලන්න. ඔන්න බලන්න. ඔන්න බලන්න. හරි. ළමයි දැන් මුලින්ම මොනවද හොයාගන්න ඕනේ? අපේ වැරදි, බැංකුවේ වැරදි වෙන් කරගන්න ඕනේ. ඇයි ගාණේ දීලා නැහැ නේ ඒවා? ඒවා දීලා තිබ්බනම් කේස් එකක් නැහැ. ගාණේ අවුල තියෙන්නේ අපේ වැරදි, බැංකුවේ වැරදි අඩුපාඩු ටික දීලා නැහැ. ඔන්න බලන්න අඩුපාඩු හොයන හැටි. දැන් මේ මුදල් ලැබීම් ජර්නල් එක කියන්නේ මොකක්ද? ළමයි අපිට සල්ලි ලැබුණාම අපි ලියන්නේ මුදල් ලැබීම් ජර්නලේනේ. අපිට සල්ලි ලැබෙන ඒවා ලියන්නේ ලැබීම් එක. අපි සල්ලි ගෙවන ඒවා ලියන්නේ ගෙවීම් එක. මේ දෙක ව්‍යාපාරයේ හදන දේවල් දෙකක් නේද? ඔයාගේ ටියුට් එකේ තියෙනවා ඔයාට බැංකු ප්‍රකාශනය දීලා. බැංකු ප්‍රකාශනයේ තියෙන්නේ බැංකුව දාන දේවල් නේද? ළමයි අපිට සල්ලි දාන දේවල් බැංකුව පැත්තෙන් ලියවිලා තියෙන්න ඕනේ නේද? අපි සල්ලි ගෙවන දේවලුත් බැංකුව පැත්තෙන් ලියවිලා තියෙන්න ඕනේ නේද?
අපි සල්ලි දාන දේවල් අපි සල්ලි ගෙවන දේවල් බැංකුවේ තියෙන්න ඕන නම බැංකුවේ තියෙනවා කියන්නේ මොකේද තියෙන්න ඕනේ බැංකු ප්‍රකාශනයේ තියෙන්න ඕනේ මේ මේවා මොලේට දාගන්න මොට්ටේක් වෙන්න එපා හරි මේ අපිට සල්ලි ලැබෙන ඒවා සහ අපි සල්ලි ගෙවන ඒවා බැංකුවේ තියෙන්න ඕනේ බැංකුවේ කියන්නේ බැංකු ප්‍රකාශනයේ තියෙන්න ඕනේ මේ බලන්න දැන් සංසන්දනය කරන හැටි මම දැන් ඕම් උගන්වනවා ළමයි අපිට දැන් මුලින්ම පටල ගන්න එපා ගානේ එක පොයින්ට් එකකින් පටන් ගන්න හදන්න මේ මං ලැබීම් ජර්නලෙන් පටන් ගන්නවා අපිට සල්ලි ලැබිලා තියෙනවා විකුණුම් විදිහට 15000 එහෙනම් මං ඒකට හරියක් දාගෙන මේ මෙතනත් 15000 තියෙනවා නේද බැංකු ප්‍රකාශන එහෙනම් බැංකු ප්‍රකාශනයටත් හරියක් දා ගන්නවා මේ මං දාපු 15000 බැංකුවට වැටිලා මේ 15000 තියෙනවා ප්‍රශ්නයක් නෑ තියෙනවා 6500 බලන්නකො මේෙන් 6500 තියෙනවා පේනවා නේද මං දාපු මෙන්න මේ 6500 බේන් ළමයි බැංකුවට වැටලා ආන් තියෙනවා 6500 එහෙනම් කේස් එකක් නෑ මගේ 8900 ආන් තියෙනවා පේනවද බැංකු ප්‍රකාශනයේ මේ මගේ 8900 බේන් තියෙනවා බැංකු ප්‍රකාශනයේ එහෙනම් කේස් එකක් නෑනේ මගේ එක මේ බැංකු ප්‍රකාශනයේ ලියවිලා ඉදිරියටම මේ මගේ ආයෝජන ආදායම් 1800 බලන්නකො ලියවිලා නෑ ළමයි මේ සල්ලි වැටුනහම බැරපැත්තට නේද බැංකුව දාන්නේ අපි හර කරන සියලුම දේවල් බැංකුව බැර කරන්නේ අපේ මේ 1800 බේන් නෑ ළමයි බේන් අපේ 1800 මේ පැත්තේ නෑ 3යි දාලා තියෙන්නේ එහෙනම් මේ 1800 කේස් එකක් තියෙනවා මං කේස් තියෙනේ වරවුන් කරගන්න මේ 500 බලන්න එහා පැත්තේ වැටලාද කියලා 500 අපි දාලා ඔයාගේ මෙන්න මේ බැංකු ප්‍රකාශනයේ ලස්සන්ට අරන් බලන්න ළමයි අපි 500 දැම්මට මේකේ 500 නෑ ළමයි එහෙනම් 500 පොඩි කේස් එකක් තියෙනවා 500 කේස් එකක් තියෙනවා මට කියන්න මේ කේස් එක තියෙන්නේ අපේද බැංකුවේද කියලා ඔයාලගේ උත්තර ඕනේ මේ කේස් එක තියෙන්නේ අපේද බැංකුවේද බැංකුවේ නේද ළමයි මේ කේස් එක තියෙන්නේ මොකද්ද බැංකුවට වෙලා තියෙන දේ ළමයි අපි දාපුවා බැංකුව දාලා නැහැ නේ අපි දාපුවා බැංකුව දාලා නැහැ අපි දාපුවා බැංකුව දාලා නැත්තම් බැංකුවේනේ අවුල තියෙන්නේ ආම් බැංකුවේ අවුල බැංකුවේ අවුල අපි දාලා බැංකුව දාලා නැහැ මේ තියෙන්නේ අපි තැන්පත් කරපු චෙක් නේද සල්ලි වැඩි වෙන චෙක් නෙමේ තියෙන්නේ අපි තැන්පත් කරලා බැංකුව තැන්පත් කරලා නැති කේස් එකක් තියෙන්නේ අපි දාලා බැංකුව දාලා නැහැ අපි තැන්පත් කරලා බැංකුව තැන්පත් කරලා නැහැ ළමයි තැන්පත් කළ නමුත් නිෂ්කාශන ඕක කියන්නේ අන්නේ වට නේද අපි දාලා බැංකුව දාලා නැති දේවල් වල නේද මේ අපි සල්ලි දාලා බැංකුවක්ක සල්ලි දාලා නැහැ account එකට එහෙනම් කීයක් තියෙනවද 1800යි 500යි ඕනනම් දෙකම එකට එකතු කරලා දැම්මත් කමක් නැහැ 1800යි 500යි කියලා වෙන වෙනම දැම්මත් කමක් නැහැ ඔන්න හොයාගත්ත වැරදි දෙකක් දැන් මං කියවනේ ගාන පටල ගන්න එපා කියලා දැන් යන්නේ ගෙවීම් ජර්නලෙට ඔන්න සංසන්දනේ බලන්න 221 චෙක් එක අපි දාලා බලන්න අක්කගේ කේ තියෙනවද කියලා 221 චෙක් එක 1600 බලන්න 1600 අක්කා දාලාද කියලා ඔයාගේ බැංකු ප්‍රකාශනයේ අරන් හරියටම බැලුවොත් මෙන්න මේ 1600 නෑ ළමයි මෙන්න මේ 1600 පොඩි කේස් එකක් තියෙනවා මේ 221 චෙක් එකේ පොඩි කේස් එකක් තියෙනවා 222 චෙක් එක මේෙන් වැටලා තියෙනවා පේනවා 31000 කියලා එහෙනම් මේ කවුලක් නෑ මෙතනටත් හරියක් දාගන්න මේකටත් හරියක් දාගන්න 31000 මෙතනත් 31000ට හරියක් දාගන්න 6700 බලන්න ආන් වැටලා තියෙනවා මෙතනත් හරියක් දාගන්න මෙතනත් හරියක් දාගන්න බැංකු ප්‍රකාශනයටත් හරියක් දාගන්න 2400 බලන්න වැටලා තියෙනවා මේ 2400 වැටලා නැහැ මේ අපි 2400 දාලා මේෙන් වැටලා නැහැ ළමයි ආ මේකේ අවුලක් තියෙනවා රවුම් කරගන්න අවුලක් තියෙනවා රවුම් කරගන්න 225 15000 මේ තියෙන්නේ අක්කා දාලා අක්කා ඒක දාලා එහෙනම් මේකටත් හරියක් මේකටත් හරියක් මේ 3500 බලන්න අක්කා දාලාද කියලා අපි දාලා මේ අක්කා දාලා නැහැ ළමයි මේ අක්කාගේ 3500 යන්නේ නැහැ ආ එහෙනම් මේකෙත් පොඩි කේස් එකක් තියෙනවා මාර වැඩේ ළමයි කේස් තියෙන චෙක් තුනක් හම්බෙන්නේ මේ 221 චෙක් එක 224 චෙක් එක 226 චෙක් එක මේවා අපි තැන්පත් අපි ගෙවලා මේ අපි සල්ලි ගෙවලා මේ අපි සල්ලි ගෙවලා අක්ක ගෙවලා නැහැ මේ ගෙවීම් ජර්නලේ තියෙන අපි ගෙවනේව නේද අපි ගෙවනවා කියන්නේ විකුත් කරනවා නේද මේවා ඔළුවට දාගන්න ළමයි බැංකු සස්තුම් පාඩමේදී අපි සල්ලි දානවා නම් කියන්නේ තැන්පත් කරනවා අපි සල්ලි ගෙවනවා නම් කියන්නේ නිකුත් කරනවා මේ තියෙන්නේ අපි නිකුත් කරලා බැංකුව නිකුත් කරලා නැහැ අපි සල්ලි ගෙවලා බැංකුව ගෙවලා නැහැ මයි අපි ගෙවලා බැංකුව ගෙවලා නැත්තම් මොනවද ඒවා නිකුත් කළ නමුත් ඉදිරිපස් නෝ චෙක් අන්න අපි නිකුත් කරලා බැංකුවේ අක්ක ගෙවලා නැහැ
එහෙනම් දෙකක් තුනක් තියෙනවා මේ 221 චෙක් එක යටතේ 1600යි 224 චෙක් එක යටතේ 2400යි 226 චෙක් එක යටතේ 3500යි. ඔන්න තුනම ලියාගත්තා. දැන් වැඩේ හරි. දැන් අපි අක්කගේ වැරදි ටික අල්ලගත්තා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපේ වැරදි අහු කරගන්න කොහොමද කියන්නේ. අපේ වැරදි අහු කරගන්න එක සරලයි නේ. දැන් මේ දෙක අය අපිට ඕනේ වෙන්නේ නැහැ ළමයි. මේ දෙකේ අපි බැලුවනි චෙක් කරලා. දැන් බලනවා බැංකු ප්‍රකාශනයේ හරි වැටෙන්නේ නැතුව ඉතුරු වෙලා තියෙන්නේ මොනවද කියලා. මේ බැංකු ප්‍රකාශනයේ හරි වැටෙන්නේ නැතුව මේ 1000 අනිවාර්යෙන් ඔයාට ඉතුරු වෙලා තියෙනවා. මොකද්ද ඒ 1000? අනිවාර්යෙන් ඔයාට මේ බැංකු ගාස්තු 1000 ඉතුරු වෙලා තියෙනවා හරියක් වැටෙන්නේ නැතුව. හරියක් වැටෙන්නේ නැතුව මේ බැංකු ගාස්තු 1000 ඉතුරු වෙලා තියෙනවා. මේ බැංකු ගාස්තු 1000 ඉතුරු වෙලා කියන එකේ තේරුම මොකද්ද? අක්ක දාලා අපි දාලා නැහැ නේද? බැංකු ප්‍රකාශනයේ තියෙන අක්ක දාන ඒවා. අක්ක දාලා අපි දාලා නැහැ. අපේ අවුලක් නේද? එහෙනම් බැංකු ගාස්තු. ඔයා දානවා බැංකු ගාස්තු 1000යි. ඔන්න එකක් හොයාගත්තා. ගොඩාක් ළමයින්ට අමතක වෙන පොයින්ට් එකක් කියන්නද මම? ගොඩාක් ළමයින්ට අමතක වෙන පොයින්ට් එකක් තමයි ළමයි මෙන්න මේකේ ශේෂ බලන්න අමතක වෙනවා. මොකද්ද ශේෂ බලනවා කියලා කියන්නේ? අපි දැනටමත් ගානේ මුදල් ගිණුම හදලා ඉවරයි නේද? අපි දැනටමත් ගානේ මුදල් ගිණුම හදලා ඉවරයි ළමයි. අය කතා දෙකක් නැහැ. තර්ක නැහැ. මුදල් ගිණුම හදලා ඉවරයි. හැබැයි ඔයා දන්නවද අර මුදල් ගිණුමේ වැරදි දිනවද දන්නෙත් නැහැනේ. ඔන්න බලන්නකො මුදල් ගිණුමේ වැරදි හොයාගන්න හැටි. අපේ මුදල් ගිණුම වැරදි දන්නෙත් නැහැනේ. ණය ගැතියන්ගෙන් කීයක් ලැබිලාද? ණය ගැතියන්ගෙන් ලැබිලා තියෙනවා 15400ක් නේ. බලන්න ඒක හරියට අතන්ට දාලා තියෙනවද කියලා. ණය ගැතියන්ගෙන් ලැබුණු සල්ලි 15400යි මෙතනත් 15400යි. ප්‍රශ්න නැහැනේ මේ. 15400යි 15යි විකුණුම් තියෙනවා 15500ක්. ඔන්න බලන්නකො වැරද්ද නේ. විකුණුම් 15500යි දාලා තියෙන්නේ 16500යි කියලා නේ. විකුණුම් 15500යි දාලා තියෙන්නේ 16500යි. මට කියන්න විකුණුම් කීයක් වැඩිද? 1000ක් වැඩි නේද? 15500ක විකුණුම් මෙතෙන්ට යද්දි 16500ක් වෙලා. ඒ කියන්නේ මුදල් ගිණුමේ හරපැත්තට විකුණුම් 1000ක් වැඩිපුර දාලා. එහෙනම් වැරද්ද හඳුර ගන්නවා. මුදල් ගිණුමේ හරපැත්ත 1000ක් වැඩි වීම. 1000ක් වැඩි වීම. හරිනේ. 15500 වෙනුවට 16500 දාලා හරපැත්ත. 1000ක් වැඩිපුර දාලා. ඔන්න වැරද්ද. මේ 1800 හරි නේද මේ 1800යි මෙතනත් 1800 අවුලක් නැහැ. දැන් යනවා ගෙවීම් එකට. ගෙවීම් එකේ බලන්න මෙතන 6700ක් සල්ලි ගෙවලා ණය හිමි. බලන්න ණය හිමි කීයක් දාලා තියෙන්නේ. අන්න බලන්නකෝ මේ 6700ක් අපි සල්ලි ගෙවලා මේ 6700ක් ණය හිමි ගෙවලා මුදල් ගිණුමට දාලා තියෙන්නේ 16700 කියලා. මුදල් ගිණුම හදන්නේ අපිනේ. 6700 දාලා තියෙන්නේ 16700. කීයක් වැඩිද? ළමයි ඉතින් 6700 වෙනුවට 16700ක් දානවා කියන්නේ 10000ක්ම මෙතන වැඩි නේද? අන්න වැරද්ද හඳුර ගන්නවා. මුදල් ගිණුමේ බැරපැත්ත 10000ක් වැඩි. 10000ක් වැඩි වීම මේ 6700 වෙනුවට 16700ක් දානවා. 46000 46000 7500 7500. එහෙනම් කේස් එකක් නැහැ නේ අය. ඔන්න ඉතින් වැරදි ටික හොයාගත්තා. හරිම ලේසියි. ඉතින් වැරදි හොයාගත්තට පස්සේ ළමයි දැන් තියෙන්නේ සංශෝධිත මුදල් ගිණුමයි බැංකු සැසුමයි හදන්න. බලමු සංශෝධිත මුදල් ගිණුමයි බැංකු සැසුමයි හදලා උත්තරේ එනවද කියලා. දැන් මෙතන අපේ මුදල් ගිණුමෙන් තිබ්බේ, මෙතන තිබ්බේ අපේ දැන්ට හදපු මුදල් ගිණුම. දැන්ට හදපු මුදල් ගිණුම වැරදි නිසා හදනවා මොන මුදල් ගිණුම? හදනවා සංශෝධිත මුදල් ගිණුම. සංශෝධිත මුදල් ගිණුම මේ හොඳට ඔළුවට දාගන්න මම මේ කියන දේ. මුදල් ගිණුමේ අවසාන පාගයේ ශේෂය 13900 නේද? ඒ කියන්නේ අපි හදපු අපේ මුදල් ගිණුමේ දැනට අපි හොයාගෙන තියෙන ශේෂය 13900යි. 13900 කියන්නේ වැරදි ළමයි. වැරදි. ඇයි ළමයි මේ 13900 වැරදි? ළමයි අපේ වැරදි අඩුපාඩු ගොඩක් තිබ්බනේ. පාගයේ ශේෂය ඇවිල්ලා තියෙනවා 13900. මට කියන්න හැමෝම උත්තරයක් ඕනේ. මෙතනින් මේ පාගයේ ශේෂය දැනට මුදල් ගිණුමේ 13900ක් ඇවිල්ලා තියෙනවානේ. ඒක ඊළඟ අවුරුද්දට පයින්නේ මොන පැත්තද? අර පැත්තෙන්ද බැර පැත්ත? මෙතනින් එන පාගයේ ශේෂය ඊළඟ අවුරුද්දට පයින්නේ අර පැත්තෙන්ද බැර පැත්තෙන්ද? අර පැත්තෙන් එන පාගයේ ශේෂය ඊළඟ අවුරුද්දට පයින්නේ බැර පැත්තෙන් නේද? නේ? අර පැත්තෙන් එන 13900 ඊළඟ අවුරුද්දට පයින්නේ බැර පැත්තෙන් නේද? බැර පැත්තෙන් පයින්නවා කියන්නේ මොකක්ද? හොඳ ශේෂයක්ද නරක ශේෂයක්ද? නරක ශේෂයද මොකක්ද කියන්නේ? බැර පැත්තට මේ 13900 ඊළඟ අවුරුද්දේ පයින්නවා කියන්නේ මොකක්ද ඔකට අපි කියන්නේ? අයිරාවක්. අපි ඔකට කියනවා අයිරාවක් කියලා. ළමයි හොඳ ශේෂයක් නම් කියන්නේ මුදල් ශේෂයක්. හොඳ නැති ශේෂයක් නම් කියන්නේ අයිරාවක්.
මුදල් ගිණුමේ හර පැත්තට එනවා නම් හොඳයි. මුදල් ගිණුමේ බැර පැත්තට එනවා නම් හොඳ නැහැ. දැන් මේ 13900 ඊළඟ අවුරුද්දේ එන්නේ බැර පැත්ත. හොඳ නැහැ. ළමයි එහෙනම් අපි මේ පැත්තට නේද දාගන්න ඕනේ. බැර පැත්තට දාගන්නවා 13900. දැනට හදමු මුදල් ශේෂය 13900. දැන් අපේ වැරදි අඩුපාඩු ටික දාගෙන දාගෙන යන්න. මොනවද වැරදි අඩුපාඩු? බැංකු ගාස්තු දාලා නැහැ. බැංකු ගාස්තු දාලා නැත්නම් දාන්න ඕනේ. මම දැම්මා බැංකු ගාස්තු 1000යි. බැර වෙනවනේ මුදල් ගිණුමට. දැන් දෙවනි වැරද්ද මොකද්ද අපේ? මුදල් ගිණුමේ හර පැත්ත 1000ක් වැඩි වීම. ඒ වැරද්ද නෙතිද්ද මම ලියාගත්තේ ඒකයි නේ. මුදල් ගිණුමේ හර පැත්ත 1000ක් වැඩි. ඉතින් ළමයි මේ හර පැත්ත 1000ක් වැඩි නම් නැති කරන්න බැර කරා නම් ඉවරයි නේද වැඩේ? ළමයි ඉතින් හර පැත්ත 1000ක් වැඩි නම් බැර කරනවා 1000ක්. කතා දෙකක් නැහැ. මේකට ලියන්නේ ළමයි අපි අවිනිශ්චිත කියලා. මම වැරදි වැරදි කිරීම පාඩමට යද්දි කියන්නම්. තනි ගිණුමක නම් වැරද්ද, අනිත් ගිණුම අවිනිශ්චිතයි ළමයි. ඒක වැරදි වැරදි කිරීම පාඩමට සම්බන්ධයි. මුදල් ගිණුමේ බැර පැත්ත 10000ක් වැඩි වීමනේ. මුදල් ගිණුමේ බැර පැත්ත කියන්නේ මේ පැත්ත 10000ක් වැඩි. ඉතින් බැර පැත්ත 10000ක් වැඩි නම් නැති කරන්න හර කරා නම් ඉවර. බැර පැත්ත 10000ක් වැඩි නම් නැති කරන්න හර කරනවා. අවිනිශ්චිත. අවිනිශ්චිත. දැන් ගහනවා බැංකු සස්තුම. බැංකු සස්තුමේ ඔන්න මං ගහගත්තා ආකෘති. මේක තුලනය කරගන්නවා ළමයි. මේක තුලනය කරගන්නකොට මේ පැත්ත වැඩි. මෙතනින් එනවා 900යි 13යි 14යි 15යි 900යි. මේ පැත්තට ළමයි 15යි 900යි. මෙතනින් එනවා පාගේ ශේෂය ළමයි 5යි 900යි. මේ 5යි 900යි. 5යි 900 මේ පැත්තෙන් යනවා ඊගේ ශේෂය 5යි 900යි. ළමයි බලන්නකෝ මාර වැඩේ. ඊළඟ අවුරුද්දට එද්දිත් හොඳ නැති පැත්තට එන්නේ මේ. ඊළඟ අවුරුද්දට එද්දිත් හොඳ නැති පැත්තට. හොඳ නැති පැත්තට එනවා නම් අයිරාවක්. එහෙනම් මෙතෙන්ට එන්නේ මොකක්ද? මෙතෙන්ට අපි දාගන්නේ සංශෝධිත මුදල් ශේෂය කියලා නෙවෙයි. අපි ලියන්නේ ළමයි සංශෝධිත අයිරාව. මොකේ සංශෝධිත අයිරාවද? ව්‍යාපාරයේ සංශෝධිත අයිරාව. වෙනද ලිව්වේ ව්‍යාපාරයේ සංශෝධිත මුදල් ශේෂය කියලානේ. දැන් මුදල් ශේෂය කියලා ලිව්වොත් වැරදි. හොඳ නැති පැත්තට ඇවිල්ලා තියෙන්නේ. මේ බැර පැත්තට අයිරාවක්. එහෙනම් 5900ක අයිරාවක්. මතක ඇතුව ඔයා ආයේ මොට්ට වැඩ කරන්න එපා. මෙන්න මේ අයිරාව වරහන් කරගන්න. මෙන්න මේක වරහන් කරගන්න. අයිරාවක් නම් හොඳ නැහැ. එකතු කරන්නේ මොනවද? ඒව වෙනසක් වෙන්නේ නැහැ. එකතු කරන්නේ ඉදිරිපත් නො වූ චෙක්. ළමයි ඉදිරිපත් නො වූ චෙක් එකතු කරනවා. මොනවද ඉදිරිපත් නො වූ චෙක් අපි හොයාගත්ත? මේ ලස්සනට මේ හොයාගත්තේ මතකයි නේද? ඉදිරිපත් නො වූ චෙක් 221 චෙක් එක, 224 චෙක් එක, 226 චෙක් එක, 1600යි 2400යි 3500යි 1600යි 2400යි 3500යි බලන්න එකතු බිංදුවයි බිංදුවයි 10යි 15න් 5යි ඉතුරු 1යි 2යි 4යි 4යි 3යි 7යි 7500යි ඕන ළමයට තේරෙනවා 7500 ලොකු වැඩි කියලා. ලොකු වැඩියගේ මේ පොඩි එක අයින් වෙනවා. ඒතකොට ධන සංඛ්‍යාව ලොකු වැඩි නේ. උත්තරේ ධන එන්නේ. ඒතකොට බිංදුවයි බිංදුවයි මෙතනින් එනවා 6යි මෙතනින් එනවා ළමයි 1යි 1600යි කියලා මෙතන ඉන්නවා 1600යි. හරි. ඊට පස්සේ ළමයි අඩු කරනවා මොනවද? නිෂ්කාශනයේ නෝචෙක්. නිෂ්කාශනය නෝචෙක් අඩු කර ගන්නවා. ඒව අඩු වෙන එකනේ වෙන්නේ නිෂ්කාශනයේ නෝචෙක්. බලන්න නිෂ්කාශනයේ නෝචෙක් කීයක් තිබ්බද? මේ දෙක නේද? මේ දෙක කියන්නේ 2300 නේද එකතුව? 1800යි 500යි 2300යි. එහෙනම් 2300ක් අඩු වෙනවා. දැන් බලන්න අවසානයේ බැලන්ස් එක කීයද කියලා. ඕන ළමයෙක්ට තේරෙනවා ඍණ සංඛ්‍යාව ලොකු වැඩි නම් ධනෙක් කැපිලා. 2300ෙන් 1600ක් ගියාම ඍණ 700යි. මේ ඍණ 700ට කියනවා බැංකු ප්‍රකාශනයේ අයිරාව. බැංකු ප්‍රකාශනයේ අයිරාව කියලා තමයි කියන්නේ. බලන්න මේ ඍණ 700 මෙතනක් තියෙනවා නේද ලස්සනට. මේ බලන්න අපිට උත්තරය ආපු ඍණ 700 බැංකු ප්‍රකාශනයේ අවසානට තියෙන්නේ ඍණ 700. මේක හොයන් යන එක තමයි එහෙනම් කරන්නේ මේ ගාන. මෙතනින් ආපු ඍණ 700 බැංකු ප්‍රකාශනයේ අපූර්වවට තියෙනවා. තේරුණාද? තේරුම් නැති ළමෙක් ඉන්නවා නම් කියන්න. කො තේරුම් නැති ළමෙක් ඉන්නවා නම් කියන්න. තේරුම් නැති ළමෙක් ඉන්නවා නම් කියන්න. මොකක් මාරි කොටසක් තේරුම් නැත්තම් කියන්න. මම මේ හිමීර කියලා දෙන්න ගනව සාමාන්‍ය මං හැටියේ. මං හිතනවා තේරෙන්නේ නැති කියලා. තේරුණා නේද ළමයි? හරි. එලකේ. හරි. මට ළමෙක් කිව්වා හදමු කියලා ගානක් ඉන්නවද දන්නේ නැහැ ළමයා. අපේ කවුද කිව්වේ?
එයාට ගානක් ෂුවර් නෑ ඒක හදමුද කියලා ඇහුවා. පොඩි එකක් දීලා බලමු. මෙතුලි මෙතුලි ඉන්නව නේද? ඉන්න ඉන්න අන්න මතක හැටියෙ මෙතුලි තමයි කිව්වේ. හරි අපි බලමු ඒක මොනව වෙනවද කියලා. එයා මට කිව්වේ ආවේ නෑ කියලා, හරියට ෂුවර් නෑ කියලා කිව්වේ මට මතක හැටියෙ. ෂුවර් නෑ කියලා කිව්වා. ගැටලු අංක 4 ළමයි බලන්න. ගැටලු අංක 4, ගැටලු අංක 4 කුඩු සලිඳුගේ ව්‍යාපාරය කියලා දෙන එක බලන්න. ගැටලු අංක 4 කුඩු සලිඳුගේ ව්‍යාපාරය කියලා එකක් තියෙනවා. ගැටලු අංක 4 පෙන්න ගන්න හැමෝම. ගැටලු අංක 4ට යන් ගැටළු අංක 4ට, ගැටළු අංක 4 තියෙනවා කුඩු සලිඳුගේ ව්‍යාපාරය කියලා එක හදමු. ඒක වාට තියෙන ළමයි මං හිතන්නේ ගනුදෙනු දාන්න ඕනේ. ගනුදෙනු 9ක් තියෙනවා දාන්න. ගනුදෙනු 9ක් තියෙනවා දාන්න. හදමු. එතකොට මේ ටියුට් එකේ ගණන් ගොඩක් ඉවරයි. ගනුදෙනු 9ක් තියෙනවා දාන්න. දාමු. ඊළඟ සතියේ කරන්නේ අනිත් ටියුට් එක. මේ ටියුට් එක නෙවෙයි තව ටියුට් එකක් තියෙනවා දැන් සස්තු මන් දුන්න. ඒ ටියුට් එක තමයි ඊළඟ සතිය කරන්නේ. ඊළඟ සතිය කියන්නේ ඊළඟ සතිය නෙවෙයි සඳා. ඔය ඊළඟ සතිය තමයි නේද සඳා. සඳා කරන්නේ ඒක. සඳා ඒක ඉවරනහම ඒක ඉවරයි බැංකු සස්තු. මම හදන්නේ. ඊට පස්සේ වැරදි නිවැරදි කිරීම. වැරදි නිවැරදි කිරීමුත් ඉවර කරනවා සති දෙකකින් වාගේ. අද කවද්ද? අද 11ද? ඕනේ. අද කවද්ද? අද ඇවිල්ලා 13නේ. 13 සිකුරාද? සෙන්සර් එක 16. සෙන්සර් සඳ අඟහරුවාද බලා ගහනවා සිකුරා. අය 20. සිකුරා සෙන්සර් එක සඳ. අය 23. 23 වෙද්දි වැරදි වැරදි කිරීම ඉවරයි. එතකොට සඳ අඟහරුවාද සිකුරා. 28 වගේ වෙද්දි පටන් ගන්නවා මූලික පොත්. මූලික පොත් පටන් ගන්නවා. එතකොට මූලික පොත් පටන් ගන්නවා මූලික පොත් දවස් දෙකක් කරනවා. ඉවරයි. ඊට පස්සේ හවුල් ව්‍යාපාර ඒ විදිහට යනවා. පුළුවන් අපිට ඉවර කරගන්න කිසිම කේස් නැහැ. හදන්න කුඩු සලින්දුගේ ව්‍යාපාරයේ, කුඩු සලින්දුගේ ව්‍යාපාරය පිටු අංක 4 ගැටලුව 4. පිටු අංක 4 ගැටලුව 4. පිටු අංක 4 ගැටලුව 4. මේක නොතේරු ළමෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. මම කියලා දෙනවා. මේ මකන්න කලින් අහන්න ඒකයි. තේරෙනවානේ. එනම් මකනවා. අයිරාවක් ආව කියලා බය වෙන්න එපා. වචනේ වෙනස් කරන්න අයිරාව. දැන් මේ ගානෙත් එහෙමනේ. මම නිකන් වචනේ වෙනස් කරා විතරයි. අයිරාව කියලා වෙනස් කරා. අයිරාව කියලා වෙනස් කරලා වරහණක් දැම්ම. අයිරාවල් නම් වරහණක් දැම්ම එච්චරයි. හදමු කුඩු සලින්දුගේ ව්‍යාපාරය කියලා කියනවා. ඒකේ ඔයාට සමීකරණයට ගනුදෙනු දාන්න තියෙන්නේ. ඔගේ සමීකරණය දීලා තියෙන්නේ මෙන්න මේ විදිහට. දේපළ පිරියත උපකරණ තොග වෙළඳ ලැබිය යුතු ද කලින් ගෙවූ වියදම් මුදල් හා සමාන ද
වෙළඳ ගෙවිය යුතු දෑ උපචිත වියදම් ප්‍රාක්තන් පේන්නේ නේද? කමක් අපි දාමු මොනවද කියලා කරමු. හරි. එතකොට මේකට ගනුදෙනු දාන්නයි ඕනේ. ආ දාගෙන දාගෙන යන්න වෙනවා ගන්න. මන්ද වෙලා වැඩ කරන්න ළමයි මේ දවස් ටිකේ තව දවස් ටිකයි තියෙන්නේ ඔයාට. සංශෝධිත මුදල් ගිණුමයි බැංකු සස්ති. සංශෝධිත මුදල් ගිණුම බැංකු සස්තු. හදමු ගැටලුව හතර. හදල ඉවර වෙලා කියන්න ඉවරයි කියලා. හදල ඉවර වුණාම ඉවරයි කියලා කියන්න. හරි ඉතින් යන ගමන් දාගෙන යන්න බලන්න. ඒ ඔයාලට තියෙන අමාරුම පාඩම් මොනවද කියලා සාමාන්‍ය ඉගෙන මට දැන ගන්න ඕනේ සිලබස් එකේ තියෙන ඔයාලට එපාම කරපු පාඩම් ටික. මේක නම් මහා කරුමයක් ඉඳකින් විතරක් කියලා හිතන පාඩම් ටික දැන් දාන්න යන්න බලන්න. මොකා මේවා හැදුවද මන් දන්නේ නැහැ කියලා හිතන පාඩම් ටික දාන්න යන්න බලන්න. අනේ එතකොට ඒවට පොඩ්ඩක් වැඩි බරක් දෙන්න පුළුවන්. මේ බැංකු සස්තුම් මෙහෙම ඉතින් ලේසි. ඉතින් අර හරියට සිස්ටම් එක අල්ල ගත්තාටම ඕ අල්ල ගත්තාට පස්සේ ඕන ළමයට ලැබෙනවා. හවුල් සමාගම්. හවුල් සමාගම්. හවුල් තාරුකයි තව කවුරු හරි ගොඩක් අය කිව්වා මං හිතන්නේ ආයෝජන තියෙනවා ලේසි.
අප්සරාට ආයෝජන තියලා අල්ල දෙනවා මෙහෙම කරන්න. හරි. ලේසි. නිෂ්පාදන ව්‍යාපාර. නිෂ්පාදන ව්‍යාපාර වලින් නම් ළමයි ගණන් ලොකුවට එන්නේ MCQ එකක් වගේ තමයි එන්නේ. සහ මේ සෙකන්ඩ් එකේ චූටි කොටසක් එන්නේ ඒක නම් ලේසි නිෂ්පාදන කිව්වොත්. සමිති. සමිති ඊළඟ සතියේ කුරුණෑගල ක්ලාස් එකේ කරනවා. එන ළමෙක් ඉන්නවා නම් එන්න. හරි. මුළු දවසම 8:00 ඉඳන් 8 ඉඳන් 5 වෙනකල් සමිති. සමිති දෙනවා 10 වෙනටම වැරදි නිවැරදි කිරීම වැරදි නිවැරදි කිරීම කරනවා කොහොමද මේක කරනවා වැරදි නිවැරදි කිරීම ඔයාලට වැරදි නිවැරදි කිරීම ඊළඟ සතියෙන් පස්සේ يعني ඊළඟට එන සිකුරාදා වෙද්දි වැරදි නිවැරදි කිරීම පටන් අරන් ඊට පස්සේ සඳ වෙද්දි කරයි හරි පාලන ගිණුම් මේ මාසේ අවසානයේට මේ මාසේ අවසානට කුරුණෑගල ක්ලාස් එකේ කුරුණෑගල ක්ලාස් එකේ ඔන්ලයින් එකේ නම් ඊළඟ මාසේ මුල වගේ වෙයි ඊළඟ මාසේ මුල් මැද වගේ වෙයි කවුරු හරි ළමයට හවුල් ව්‍යාපාර වුණා මං වාට මේ ඇත්තටම කියන්නේ හරි ඔයාට හවුල් ව්‍යාපාර දශමෙටම තියරිත් එක්ක කරගන්න ඕන නම් මගේ රෙකෝඩින් වගේක් තියෙනවා මං නිකන් දෙන්නම් මගේ ගෲප් එකකට දැම්ම බලපුල මං හිතන්නේ බලලා නැතුව ඇති හරියට බැලුවා නම් රෙකෝඩින් පහක් තියෙනවා බලන්න පාස් පේපර්ස් තමයි කතා කරන්නේ 2015 ඔහොම පාස් පේපර් ඩිස්කෂන් එකක් යන්නේ ඒකේ හවුල් ව්‍යාපාර මේ දශමෙටම කියලා දෙනවා තියරිත් එක්ක ජංගම ගිනුම කියන්නේ මොකක්ද ප්‍රාග්ධන ගිනුම කියන්නේ මොකක්ද ගංගම දාන්නේ කොහොමද ඒක නැතිලා මේ කියනවා නම් මට මැසේජ් එකක් දාලා ඉල්ල ගන්න රෙකෝඩින් එක මේ සමාගම් බැරි ළමයෙක්ට සමාගම් වලින් 60%ක් මට කව කරලා දුන්නා ඒක දැනට මේක කරන කල් 60%ක් කව කරගන්න මම ළඟ රෙකෝඩින් තියෙනවා මම ළඟ ඕන දෙයකට විසඳුම් තියෙනවා ඈ බලන්න එපා ඔයා මට මැසේජ් එකක් දාන්න මම ඒ ටික දෙන්න සමාගම් වල 60%ක් කවර් කරගන්න මල් ළඟ රෙකෝඩින් තියෙනවා ළමයෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න සමාගම් පාලන ගිණුම් හරිසි පාලන ගිණුම් මේකෙන් අල්ල ගන්නත් පුළුවන් ටිකක් හැබැයි ටික දවසක් යයි නැත්නම් කුරුණෑගල ක්ලාස් එක දෙනවා එන්න පුළුවන් නම් මේ මාසේ අවසානට පාලන ගිණුම් සමිති සංවිධාන දෙකම අල්ල ගත්තා ඊළඟ සතියේ සමිති සංවිධාන ඊට පස්සේ සතියේ පාලන ආ දශමයටම කරනවා සමාගම් මම සමාගම් 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 එක ටිකක් බර දීලා කරන්න ඕන කොටසක් උඩින් පල්ලෙන් කරලා සමාගම් කොට දාන්න බෑ يعني සමාගම් කියන ඒවා කවුරුත් හරියට කරන්නේ මේ බොහොම භයානක පාඩම සමාගම් මේ නිකන් හරියටම කරන්න ඕන මම මේක හදනවා බලන්න පටන් ගන්නම් ඔයාලගේ හදපු අයත් ඇති මං හිතන්නේ හරි අපි මේක හදමු මං හිතන්නේ මේක අපේ අවසාන ගාන වෙයි හරි බලමු මම මේක නෙමෙයි ටියුට් එක ටියුට් එක දැම්මේ ආයෝජන තීරණෝගේ පාඩම් හිතන්න බලන්න පට්ට ලේසි ඒවා මේ කිසිම කේස් එකක් නැති බවට ආයෝජන දින කියන්නේ ආය ඕන ළමයට හදා ගන්න විදිහ මෙතන මේ ඊගේ ශේෂ තියෙනවා 3000යි තොග 300යි 420යි 180යි මෙතන 1000යි මෙතන 320යි මෙතන 100යි මෙතන 4480 කොහොමද තියෙන්නේ දැන් ඕකට ගනුදෙනු දාන්නයි ඕනේ. පළවෙනි ගනුදෙනුව කියනවා රුපියල් ලක්ෂ දෙකක් වටිනා තොග. එහි අඩක් පමණක්. අඩක් කියන්නේ කතා දෙකක් නෑ භාගයක්. භාගයක් විතරක් සල්ලි ගෙවලා ගත්තා. මේ ලක්ෂ දෙක තොගයක් ගන්නවනේ. ලක්ෂ දෙක තොග ගත්තාම තොග වැඩි වෙනවා ලක්ෂ දෙකක්. අඩක් පමණක් මුදලින් ගෙවුවා. ළමයි සල්ලි ගෙවන්නේ ඒකෙන් භාගයයි. භාගයයි කියන්නේ 100යි. 200න් සල්ලි ගෙවන්නේ 100යි භාගයයි. හරිද
දෙසීයෙන් සීයක් සල්ලි ගෙව්වනම් හවසීයක් ගෙවන්න තියෙනවා නේද? කාටද ළමයි ගෙවන්න තියෙන්නේ? ණය හිමියන්ට. වෙළඳ ගෙවිය යුතුද? ණය හිමියෝ. ණය හිමියන්ට ගෙවන්න තියෙන්නේ. දෙක. දෙවැනි එකේ 80,000ක පිරිවැය වූ තොග, පිරිවැය 80,000ක් වූ තොග පිරිවැයට 80%ක ලාභයක් සහිත අත්පිට වික්කා. මේ 80ක් වුණු තොග ටික විකුණනවා. තොග අඩු වෙනවා 80ක්. ඒක තේරෙනවනේ. ඒක විකුණන්නේ පිරිවැයට 20%ක් ලාභ තියාගෙන. පිරිවැය කියන්නේ මේ 80නේ. තොගවල වටිනාකමනේ පිරිවැය කියන්නේ. මේකට 20%ක් ලාභ තියාගෙන. ළමයි මේකට 20%ක් කියන්නේ 16ක්නේ. 10%ක් කියන්නේ 8යි. 20%ක් කියන්නේ 16යි. 16ක් ලාභ තියාගෙන විකුණනවා. ලාභයක් නම් ප්‍රාග්ධනය වැඩි වෙනවානි, හිමිකම් වැඩි වෙනවානි 16කින්. හිමිකම් වැඩි වෙනවා 16ක්. 80ක ඒවා 16ක් ලාභ තියාගෙන කීයටද විකුණන්නේ? 80ක ඒවට 16ක් ලාභ තියාගෙන 96කට නේද විකුණන්නේ? එහෙනම් විකුණන්නේ 96කට සල්ලි හම් වෙනවා 96. විකුණන්නේ 96කට සල්ලි හම් වෙනවා 96. 3. 75,000ක විදුලි වියදමක් දරන ලද අතර එහි ඇතුළත් කලින් කළ ගෙවීම 25යි. ඕක ටිකක් අමාරුයි. 75,000ක විදුලි වියදමක් දරන ලද අතර. ඒ කියන්නේ ළමයි අපේ සමස්ත විදුලි වියදම 75යි කියලා කියන්නේ. ඔන්න මේ මගේ කතාව, මගේ කතාව ඔළුවට දාගන්නකො. ඔන්න සම්පූර්ණ ලයිට් බිල් එනවා අනේ 75යි කියලා. ඔන්න ඔන්න මේක හිතන්නකො, ලයිට් බිල. ලයිට් බිල් අරන් බලනකොට ඒකේ ගහලා තියෙනවා 75යි කියලා. ළමයි ලයිට් බිල 75යි නම් අපේ හිමිකම අඩු වෙනවා 75ට. හිමිකම අඩු වෙනවා 75ට. ඊට පස්සේ ලයිට් බිල් අරන් බලනකොට 75යි. එහි ඇතුළත් කලින් කළ ගෙවීම 25යි. දැන් මම ලයිට් බිල අතට අරන් බලනකොට ලයිට් බිල ගහලා තියෙනවා අනේ 75,000යි කියලා. එතකොට මගේ ඔළුවට යනවා මොකද්ද? මගේ ඔළුවට යනවා මම කලින් 25,000ක් ගෙවලා තිබ්බනේ කියලා. ඔයා දැකලා තියෙනවා නේද, සමහර මිනිස්සු ඉන්නවා ලයිට් බිල කලින් ගෙවන මිනිස්සු ඉන්නවා දැකලා තියෙනවා. ඊළඟ මාසේ ලයිට් බිල කලින් ගෙවන මිනිස්සු දැකලා තියෙනවා නේද? දැන් අපිට මේ මාසේ ලයිට් බිල යනවා දිගහැරලා බලද්දි ගහලා තියෙනවා අනේ ලයිට් බිල 75,000. මම සැලෙන්නේ නැහැ. ලයිට් බිල 75,000 වුණ ගමන්ම මට මතක් වෙනවා මම කලින් ඕකට 25,000ක් ගෙව්වනේ. මම කලින් 25,000ක් ගෙවලා තිබ්බේ. ළමයි ඒ කියන්නේ මෙතන කලින් ගෙවූ වියදම් ඇතුලේ ඒ 25 තියෙනවා. මේ කලින් ගෙවූ වියදම් ඇතුලේ ඒ 25 තියෙනවා. දැන් කලින් ගෙවූ වියදම නැති වෙලා යනවා. කලින් ගෙවූ වියදම නැති වෙලා යනවා. ඇයි ඒක? මේ මාසේ වියදමට එකතු වෙනවා. කලින් ගෙවූ වියදම නැති වෙලා ඒක මේ මාසේ මේ වියදම ඇතුළට එකතු වෙනවා. තව අතින් ගෙවන්න ඕනේ කීයද? අනේ ඉතින් තව අතින් ගෙවන්න ඕනේ 50ක් විතරනේ. එහෙනම් සල්ලි අඩු වෙන්නේ 50ක් විතරයි. සල්ලි අඩු වෙන්නේ 50ක් විතරයි. හරිනේ. ඔක්කොම එක නොතේරුණු ළමයි ඉන්නවා නම් කියන්න. අවසරයක් කියලා දෙන්න. මට තේරුන්නේ නැහැ සර්. කෙලින්ම කියන්න. මට තේරුන්නේ නැහැ. මට අවසරයක් ඕනේ. කෙලින්ම කියන්න. සම්පූර්ණ ලයිට් බිල හම්බෙනවා 75යි කියලා. එතකොට මතක් වෙනවා කලින් මම 25ක් ගෙව්වා නේද? කලින් කළ ගෙවීම 25යි. මම කලින් 25ක් ගෙව්වා නේද? ඒ කියන්නේ කලින් ගෙවූ වියදම් ඇතුලේ ඒ 25 තියෙනවා. ඒක නැති වෙලා යනවා. ඒක නැති වෙලා යන්නේ ඇයි? කලින් ගෙවූ වියදම් කියන්නේ වත්කමක්. දැන් මේක වියදමට එකතු වෙන්න එපා. එහෙනම් වත්කමෙන් ඒ 25 අයින් වෙලා සල්ලි ගෙවන්නේ තව 50ක් විතරයි. තේරුණ නැති ළමෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. මම අයසරක් කියලා දෙනවා. කිසිම කේස් එකක් නැහැ. අතර වියදමක් දරුවා කියන්නේ වියදම ඒ ගානමද? ඔව්. ඒ කියන්නේ 75ක විදුලි වියදමක් දරන ළඟා. දරුවා කියන්නේ අපි දරනවා කියන එකේ තේරුම සම්පූර්ණ විදුලි වියදම කියන එක. ඒ කියන්නේ හැම වෙලේම මතක තියාගන්න account වල දෙයක් දරනවා කියලා කියන්නේ සම්පූර්ණ ළඟා. දෙයක් දරනවා, විදුලි වියදමක් දරනවා, දුරකථන ගාස්තුවක් දරනවා, කුලියක් දරනවා. දරනවා කියලා කියන්නේ සම්පූර්ණ ළඟා. හරි? ඒක හොඳට ඔළුවට දාගන්න. හරි. අපේ ලයිට් බිල එනවා. මම ලයිට් බිල අරන් බලනවා 75යි. දැන් මගේ ඔළුවට යන්නේ මොකද්ද? මේ මාසෙට මං 75,000ක් විදුලි වියදම දරන්න එපයි. මං විදුලි වියදම 75ක් දරන්න ඕනේ. එහෙනම් සම්පූර්ණ විදුලි වියදම 75යි. ඒ ගමන්ම මගේ ඔළුවට එනවා. ඉතින් අනේ මම කලින් මාසේ මේකට 25ක් ගෙවලා තිබ්බා. මම කලින් 25ක් ගෙවලා තිබ්බේ. ඉතින් කලින් 25ක් ගෙවලා තිබ්බා නම් මේ 180 ඇතුළේ ඒ 25 තියෙනවා. ඒ කලින් කළ ගෙවූ කලින් ගෙවූ වියදම් ඇතුළේ ඒ 25 තියෙනවා. එහෙනම් ඒ 25 අයින් වෙලා යනවා. ඒ 25 අයින් වෙලා තව සල්ලි ගෙවන්න ඕනේ 50ක් විතරයි. 75 වෙන්නේ. තව දරන්න ඕනේ 50ක් විතරයි. ගෙවන්න ඕනේ 50ක් විතරයි. මේ 25 මෙතනින් අයින් වෙන්නේ නැයි කියන එක ප්‍රශ්නයක්. ළමයි කලින් ගෙවූ වියදම් කියන්නේ වත්කමක්. කලින් ගෙවන වියදම කියන්නේ වත්කමක්.
දැන් මේ 25 වියදමට අපි එකතු කරන්න එපැයි. මේ 50යි මේ 25යි වියදමට එකතු වෙන්න එපැයි. ඒ නිසා කලින් ගෙවූ වියදම් ඇතුළේ 25 තියෙන්න බෑ. يعني කලින් ගිය මාසේ ගෙවපු මේ 25 මේ මාසේ අපේ වියදම් වෙනවා. ඒ නිසා කලින් ගෙවූ වියදම් වලින් මේ 25 අයින් වෙනවා. දැන් තේරුණාද? තේරුණ නැත්නම් ඒත් කියන්න. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. සම්පූර්ණ එක 75යි කලින් 25ක් ගෙවලා තිබ්බා. තව ගෙවන්න ඕනේ එතකොට 50යි. තව ගෙවන්න ඕනේ 50යි. හැබැයි මෙහෙම ගන්නත් පුළුවන්. මේක මෙහෙම කේස් එකකුත් තියෙනවා. මේ 50 ගෙව්වා කියලා නැහැ නේ කොහෙවත්. ඒ කියන්නේ ඒ 50 ගෙව්වා කියලා නැහැ නේ ගානේ. මට හිතෙනවා හොඳම දේ දැන් මගේ ඔළුවට ගියේ මේක ගෙව්වා කියලා. හැබැයි ගාණි කියලා නැහැ ගෙව්වා කියලා. මේක ගෙව්වා කියලා නැහැ. කලින් 25ක් ගෙවලා තිබ්බ හරි. හැබැයි මේ ඉතුරු 50 ගෙව්වා කියලා නැහැ නේ. හොඳම දේ ළමයි මෙතනින් එපා. මේක උපචිත වියදම දාන්න. ඒක තමයි හොඳම දේ. මේක දාගන්න උපචිත වියදම. ඒක තමයි හොඳම දේ. ඇයි ඉතින් ගෙව්වා නම් ගෙව්වා කියලා දෙනවා. ගාණි කියලා තිබ්බනම් සම්පූර්ණ විදුලි වියදම 75ක් දන්නලා දා අතර 25ක් තිබ්බ කලින් කළ ගෙවීම ඉතිරිය මුදලින් පියවල් ලදී. අනේ ඉතිරිය මුදලින් පියවල් ලදී කිව්වොත් මුදල් 50ක් අඩු වෙන්න ඕනේ ඉතිරි. නමුත් මේක ගෙව්වා කියලා නැහැ නේ ඉතිරිය. ඉතිරිය ගෙව්වා කියලා නැහැ. ඒ නිසා උපචිත වියදම් වල දාන්න. ඒක තමයි හොඳ. ඒක හොඳයි. උපචිත වියදම් වල දාන්න. ගෙව්වා කියලා තිබ්බොත් මුදල් වලින් ඒ 50 අඩු කරගන්න. හරිනේ. ඊළඟට 4. ආරම්භක ණය ගැතියන්ගෙන් 10000ක් බොල් ණය ලෙස කපා හන්න ලද අතර ඔන්න 10000ක් කපනවා බොල් ණය විදිහට. බොල් ණය කපනවා 10000ක්. ඉතිරි ණය ගැතියන්ගෙන් 60000ක මුදලක් 10%ක වට්ටමකට යටත්ව ලැබුණා. දැන් ඔච්චර හිතන්න එපා. ගනුදෙනු දෙකක් දීලා තියෙනවා. ගනුදෙනු දෙක වෙන වෙනම දාන්න. ඒකෝ තමයි ලේසි. ආරම්භක ණය ගැතියන්ගෙන් 10000ක් බොල් ණය කපා හන්න ලද අතර ඔන්න ණය ගැතියන්ගෙන් බොල් ණය කපනකොට ණය ගැතියෝ 10ක් අඩු වෙනවා. ණය ගැතියෝ ගෙවන්න තියෙන ගාන 10ක් අඩු වෙනයි. බොල් ණය කියන්නේ බංකොලොත් වෙන. ණය ගැතියෝ බොල් ණය වෙනකොට අපිට පාඩුවක්. ළමයි බොල් ණය වෙනකොට අපිට පාඩුවක් නිසා හිමිකම අඩු වෙනවා. බොල් ණය කියන්නේ පාඩුවක් නිසා හිමිකම අඩු වෙනවා. දැන් අනිත් ගනුදෙනු ගන්න. කපා හරින ලද අතර ඉතිරි ණය ගැතියන්ගෙන් කියන්නේ ඉතිරි ණය ගැතියන්ගෙන් 60000ක මුදලක් 10%ක වට්ටමකට යටත්ව ලැබුණා. කියන්නේ එයා 60ක් අරන් එනවා ගෙවන්න. උන්න අරන් එනවා 60ක් ගෙවන්න. මම කියනවා 60000ම එපා. මම ඔයාට 10%ක් අඩු කරන්නම්. ළමයි ණය ගැතියා එවුනාට 60ක්ම අරන් ආපු නිසා එයා 60කින් අඩු වෙනවා. එයා 60ක්ම අරන් යාවේ. මේ 60000ට 10%ක වට්ටමක් දෙනවා. 60000ට 10%ක් කියන්නේ 6ක්නේ. 6ක වට්ටමක් දෙනවා දුන්නම. එහෙනම් අපිට සල්ලි හම්බෙන්නේ කීයද? අනේ ඉතින් අපිට සල්ලි හම්බෙන්නේ 54යි. අපිට සල්ලි හම්බෙන්නේ 54. ඊළඟට 5. ආරම්භයේ තිබූ 20000ක උපචිත විදුලි බිල පියවීම හා 45000ක ගොඩනැගිලි කුලී පියවීම. මේ මේක බලන්නකො. ආරම්භයේ තිබූ 20000ක උපචිත දුරකථන බිල පියවීම. ඒක එක ගණුදෙනු. ගණුදෙනු දෙකක් ඔය දීලා තියෙනවා. ආරම්භයේ තිබූ උපචිත විදුලියක් කියන්නේ මොකද්ද? මෙන්න මේ උපචිත වියදම නේද? මේ ආරම්භය කියන්නේ මේ 100 නේද? ආරම්භයේ තිබූ උපචිත විදුලිය උපචිත දුරකථන ගාස්තුවයි විදුලිය නෙමෙයි දුරකථන ගාස්තුව 20ක් පියෙව්වා. ළමයි පියෙව්වා කියලා කිව්ව ගමන් මොනවද අඩු වෙන්නේ? කතා දෙකක් නෑ ළමයි සල්ලි අඩු වෙනවා. පියෙව්වා නම් සල්ලි අඩු වෙනවා. මොකද්ද මේ පියවන්නේ? උපචිත විදුලිය. උපචිතයි කියන්නේ මේ උපචිතයි කියන්නේ මෙතන නේ තියෙන්නේ. එහෙනම් මේක අඩු වෙනවා 20ක්. මේක අඩු වෙනවා 20ක්. සල්ලි ගෙවන නිසා සල්ලි අඩු වෙනවා. උපචිත වියදමකට ගෙවනකොට උපචිත වියදම් අඩු වෙනවා. මේක මේ මාසේ වියදම නෙවෙයි. මේක ළමයි කලින් මාසේ ගෙවන්න තිබිලා ගෙවලා නැහැ. කලින් මාසේ ගෙවන්න තිබිලා ගෙවලා නැහැ. ඒක ගෙවන්නේ මේ මාසේ. සල්ලි අඩු වෙනවා. කලින් මාසේ ගෙවන්න තිබ්බ වියදමක් නිසා උපචිත වියදම් තමයි අඩු වෙන්නේ. කලින් මාසේ ගෙවලා නැතුව මේ මාසේට ඇවිල්ලා උපචිත වියදම්. ඊළඟට අප කියනවා 45000ක ගොඩනැගිලි කුලී පියවරක්. ඒක මේ මාසේ වියදම්. ඒක මේ මාසේට යන්නේ. 45ක් ගොඩනැගිලි කුලී කියන්නේ සල්ලි අඩු වෙනවා. ඒක මේ මාසේ අපේ වියදම නිසා හිමිකම අඩු වෙනවා. ඒක මේ මාසේ අපේ වියදම නිසා හිමිකම අඩු වෙනවා. හරි. ඒකේ උපචිත කතා කියන්නේ නැහැනේ. ඒකේ උපචිත කතා කියන්නේ නැහැ. 180000ක් වෙළඳ ගෙවිය යුතු දෑ 108ක වට්ටමකට යටත්ව පියවන් ලදී. ඒක නම් ලේසි ළමයි. 180ක ණය හිමියෙක් පියවනවලු. ළමයි ණය හිමියෙක් පියවනකොට ණය හිමිය අඩු වෙනවා 180ක්. හැබැයි 180 පියවන්නේ 108ක වට්ටමකට යටත්ව. බලනවා 180ෙන් 108ක් කියන්නේ කීයද කියලා. 180ෙන් 108ක් කියන්නේ ඔයාට එනවා ළමයි ගණන් හදලා බැලුවාම යන්නේ දා ඔයාට 14400ක් එනවා අපිට ලැබුණු වට්ටම.
ලදවට්ටම 14400ක් මට කියන්න ඕද නැද්ද කියලා 14400 මට ආවේ ඒකයි 14400ක් එනවා ළමයි ලදවට්ට අපි එහෙනම් සල්ලි ගෙවන්නේ කීයද 180ෙන් අයින් වෙනවා 14400ක් ඒයි අපිට වට්ටමක් හම්බුණානේ 14500ද 180ෙන් 100ට 8ක් 8 වරක් 8 64ෙන් 4යි 6යි 8 9 10 11 12 13 14400 නේද? ආ ඒකනේ 14400. ආයෙ බලන්න ඇසර. ආ ඒකනේ 14400. හරි. එතකොට 180ෙන් 14400ක් අයින් වුණාම අපි සල්ලි ගෙවන්නේ කීයද? 180ෙන් 14400ක් අයින් කරලා බලන්නකො. 180ෙන් 10ක් ගියාම 170ක්. 4ක් ගියාම 166යි. 165.6යි. ළමයි අපි සල්ලි ගෙවන්නේ 165.6ක් විතරයි. අපි සල්ලි ගෙවන්නේ 165.6ක් විතරයි. අපි සල්ලි ගෙවන්නේ 165.6ක් විතරයි. හරිනේ. එහෙම තමයි එන්නේ නැත්තේ. හරි. මට සංඛ්‍යාව වැරදිනවා නම් කියන්න. 4. අවසන් ණය ගැතියන්ගෙන් 105ක් අඩමාන ණය වෙන් කරාලු. අනේ හරිම ලේසි. අඩමාන ණය වෙන් කරනවා කියන්නේ ළමයි ණය ගැතියෝ සල්ලි දෙයිද නැද්ද ෂුවර් නෑ. මේ අවසාන ණය ගැතියෝ කීයද බලන්න මේ. අවසාන ණය ගැතියෝ කියන්නේ මේ ණය ගැති තීරුව නේද? මේ ණය ගැති තීරුව බලන්න. 420ෙන් 70ක් යනවා මේ 420ෙන් 70ක් ගියාම 350යි නේද ණය ගැතියෝ 420ෙන් මේ 70 ගියාම අවසාන ණය ගැතියෝ 350යි උන්ගෙන් කීයක්ද අඩමාන ණය වෙන් කරන්නේ 105 මෙතෙන්ට එනකල් ණය ගැතියෝ 350යි ඒ 350ෙන් අඩමාන ණය වෙන් කරනවා 105 350ෙන් 105ක් කියන්නේ ඔයාට එනවා ළමයි ඔයාට එනවා 17.5ක් එනවා 17.5ක් එහෙනම් 17.5කින් අඩු වෙනවා කවුද? ණය ගැතියෝ. ණය ගැතියෝ අඩු වෙනවා වගේ මේක වියදමක්නේ. වියදමක් නිසා මොනවද අඩු වෙන්නේ? ප්‍රාග්ධනය අඩු වෙනවා. අඩමාන ණය කියන්නේ වියදමක්. 8. 5000ක තොග අයිතිකාරය යාගේ පෞද්ගලික භාවිතයට ගත්තා. ලේසි. තොගයක් පෞද්ගලික භාවිතයට ගත්තාම තොග අඩු වෙනවා. තොගයක් පෞද්ගලික භාවිතයට ගත්තාම ගැනිලි. හිමිකම අඩු වෙනවා. තොග අඩු වෙනවා හිමිකම අඩු වෙනවා. 9. දේපල මත ෂේ 115ක් කරන්නලු වාර්ෂිකව. ළමයි අවුරුද්දට ෂේ කරන්නලු 115ක්. දැන් මේකේ අවුරුද්දට ෂේ කරලා හරියන්නේ නැහැ. අවුරුද්දට ෂේ කරොත් ඔයා වැරදි. ඔයා මොට්ටේ. අවුරුද්දට ෂේ කරොත් ඔයා මොට්ටේ. ඔයා මොට්ටේ කියන්නේ උපරිම මොට්ටේ. මොකද හේතුව ඒ කියන්නේ ඔයා ගෑනු හදෙන්නම් ඔයා එළ දෙනවා. ඇයි හේතුව? මේ ගාන හදන්නේ ජනවාරි මාසෙට. මේ ජනවාරි මාසෙට හදන ගානක් අවුරුද්දට ෂේ කරලා හරියන්නේ නැහැ නේ. ජනවාරි මාසෙ සිද්ධ වෙච්ච ගන්දෙන් දීලා තියෙන්නේ. නේ අපේ දේපල 3000යි නේද දේපල 3000 ෂේ කරන්න ඕනේ නේද අවුරුද්දට 115ක් එනවා අවුරුද්දට 115ක් ෂේ කරාම ඔයාට ෂේ කීයක් එනවා 450ක් ඔයාට ෂේ එනවා නේද අවුරුද්දට මෙන්න එනවා අවුරුද්දට ෂේ මෙන්න එනවා අවුරුද්දට ෂේ අවුරුද්දට ෂේ 450 මාසෙකට හරව ගන්න 12න් බෙදුවා නම් හරි නේද 450 12න් බෙදුවාම කීයද 12 24 36 3යි 4යි 5 4යි 9 90ට 12 ඒවා කීයද තමයි 90ට 12 ඒවා 90ට 12 ඒවා කියලා තමයි 6යි 7යිද 7යි නෙමෙයි 8යිද කීයද 90ට 12 නැද්ද ඉතර කියන්නේ 37.5යි ආ ඔයාට එනවා ළමයි 37.5යි කියලා එහෙනම් ෂෙයර් වෙනකොට දීපල අඩු වෙනවා ෂෙයර් වෙනකොට දීපල අඩු වෙනවා ෂෙයර් කියන්නේ වියදමක් නිසා හිමිකම අඩු වෙනවා ෂෙයර් කියන්නේ වියදමක් නිසා හිමිකම අඩු වෙනවා බලන්න පට්ට ලේසි ගානන්නේ ඊට පස්සේ මොකද කරන්නේ මට ඕනේ මුදල් තීරුව විතරයි මල් ළමයි මුදල් තීරුව විතරක් පහළට එකතු අඩු කර ගන්නවා. අනේ මට ඕනේ මුදල් තීරුව විතරයි ඈ. මුදල් එක විතරක් ගන්න. 1000න් 100ක් ගියාම 900යි. මට මුදල් තීරුවේ බැලන්ස් එක කියන්න අවසානෙට. අවසානෙට මට කියන්න මුදල් තීරුවේ බැලන්ස් එක කීයද කියලා ඔයාට ආවෙ. මට එකතු අඩු කරන්න බෑ. ඒ නිසා ඔයා කියන්න මුදල් තීරුවේ බලන්න කීයද ආවෙ කියලා ඔයාට. මුදල් තීරුව පහළට එකතු අඩු කරාම බලන්න ඔයාට කීයද ආවෙ කියලා. නෑ නෑ අන්න ඒක පට්ට ප්‍රශ්නයක් ඔය අහන්නේ හරි වියදමක් දැරුවා කියන්නේ සල්ලි ගෙවනව නෙවෙයි වියදමක් දැරුවා කියන්නේ සම්පූර්ණ වියදම මෙච්චරයි කියන්නේ හොඳට ඔළුවට දාගන්න වියදමක් දරනවා කියලා කියන්නේ සම්පූර්ණ වියදම කියන්නේ ළමයි දැන් ඔන්න ගෙදර තාත්තා ඉන්නවා ගෙදරට එනවා ලයිට් බිල ලයිට් බිල ආව ගමන් මොකද වෙන්නේ අයියෝ මේ මාසේ රුපියල් 2000ක් දරන්න එපැයි වියදම දරන්න එපැයි වියදම මේ මාසේ 2000ක් ඊට පස්සේ තාත්තා එකෙන් 1500ක් ගෙවනවා. ආ 1500ක් මං ගෙව්වානේ. අන්නේ ගෙවීම. දරනවා කියන්නේ ගෙවනවා කියන්නේ ඇත්තම දේවල් දෙකක්.
දරනවා කියන්නේ ළමයි වියදම එනවා කියන එක සම්පූර්ණ. හරි. ඔයාට ඇවිල්ලා තියෙනවා 819,400. හා 819,400ක් ඇවිල්ලා තියෙනවා නම් මෙතෙන්ට හරියයි. 819,400ක්. 819,400ක්. ඔය මම තරුචිව විශ්වාස කරලා දැම්ම 819,400ක් බලන්න. ඊළඟට ළමයි සංශෝධිත මුදල් ගිණුම හදන්න එපේ. ඔන්න සංශෝධිත මුදල් ගිණුම හදන හැටි. මෙතනින් ආපු 819,400 මෙතෙන්ට අරන් යනවා. මෙතෙන්ට අරන් යනවා ළමයි ඊගේ ශේෂයක් විදියට 819,400. ඔන්න අරන් ගියා. 819,400 මෙන්න මෙතෙන්ට අරන්. 819,400. හරිනේ. ඊට පස්සේ ළමයි අපේ වැරදි ගානේ දීලා තියෙනවා යාට බලන්න. අතිරේක තොරතුරේ සියලු මුදල් ගන්නු ජංගම ගිණුමකින් බැංකු ප්‍රකාශනය ලැබීමෙන් පසු පහත් දේවල් අනාවරණය විය. මොනවද අනාවරණය වුනේ? බැංකු ගාස්තු 7000ක් අය කරගෙන ඇත. අන්න බැංකු ගාස්තු 7000ක් අරගෙන බැංකු ගාස්තු 7යි. ඍජු ලාභාංශ ලැබීම් 37යි. ලාභාංශ ලැබිලා ලාභාංශ ආදායම්. ළමයි ලාභාංශ ලැබුණාම අපේ සල්ලි වැඩි වෙනවා. ලාභාංශ ලැබිලා 37. 37යි. ඊට පස්සේ තියෙන්නේ නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක් සහ උපලබ්ධ නොවූ චෙක්. ඒවා අපේ අවුල් නෙවෙයි, ඒවා බැංකු අවුල්. එහෙනම් ඒවා බැංකු අවුල් වලට යන්නේ. ඔන්න බැංකු අවුල්. ළමයි මෙතනින් එන්නේ මොකද්ද? ව්‍යාපාරයේ සංශෝධිත මුදල් ශේෂය. මෙතනින් සංශෝධිත මුදල් ශේෂය. ඒකට එකතු කරනවා මොනවද? ඉදිරිපත් නොවූ චෙක් ටික. අඩු කරනවා මොනවද? උපලබ්ධ නොවූ චෙක් ටික. උපලබ්ධ නොවූ චෙක් ටික අඩු කරනවා. එහෙම නැත්නම් නිෂ්කාසය නොවූ චෙක් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ අපිට එනවා මොන ශේෂයද? බැංකු ප්‍රකාශනයේ ශේෂය. බැංකු ප්‍රකාශනයේ ශේෂය අපිට හම්බෙනවා. ඔන්න මෙතනින් හම්බෙනවා බැංකු ප්‍රකාශනයේ ශේෂය. මෙතනින් හම්බෙනවා බැංකු ප්‍රකාශනයේ ශේෂය. ගාණ කියන්නේ මොකද්ද? දෙවෙනි තොරතුරේ අතිරේක තොරතුරු දෙවෙනි එකේ වෙළඳ ගෙවිය යුතු දෑ සඳහා නිකුත් කළ චෙක් පත. ගනුදෙනු අංකය 6. බලන්න ගනුදෙනු අංකය 6 මොකද්ද? නිකුත් කරපු චෙක් එක කියලා ණය හිමියන්ට බලන්න. ණය හිමියන්ට නිකුත් කරපු චෙක් එක මොකක්ද කියලා ගනුදෙනු අංකය 6. මේක නේද ගනුදෙනු අංක 6? 3 4 5 නෑ. ගනුදෙනු අංක 6 කියන්නේ මොකද්ද බලන්න. ගනුදෙනු අංක 6, ගනුදෙනු අංක 6 ඒ කියන්නේ 1 2 3 4 5 මේකනේ. මේ 165.6ක් සල්ලි ගෙවුවා මතකයි නේද ණය හිමියන්ට? ඒ චෙක් එක බැංකුවට ඉදිරිපත් වෙලා නෑලු. මේ ගනුදෙනු අංක 6 බලන්න. 1 2 3 4 5 6 මේ සල්ලි ගෙවලා තියෙන 165.6යි. ඒක බැංකුවට ඉදිරිපත් වෙලා නෑ. ආ ඉදිරිපත් නොවු චෙක් 165.6යි. ඔන්න දාගත්තා. ඊට පස්සේ වෙළඳ ලැබිය යුතු දෑ ලැබීම් බැංකුවේ තැන්පත් කළ ගනුදෙනු අංක 4 චෙක් එක උපලබ්ධ වෙලා නැහැ. 1 2 3 4යි. නෑ 1 2 3 4යි. මෙන්න මේ 54. මෙන්න මේ 54ක චෙක් එක උපලබ්ධ වෙලා නැහැ නේ. සල්ලි පැත්තෙන් බලන්න ළමයි. 1 2 3 4යි. 54ක චෙක් එක උපලබ්ධ වෙලා නැහැ. එහෙනම් උපලබ්ධ නොවූ චෙක් 54යි. ඒක අඩු වෙනවා. මෙතනින් ගන්නවා මේකේ බැලන්ස් එක. මෙතනින් 4යි 97යි 16යි ඉතුරු 1යි 4යි 1යි 5යි මෙතන 8යි. මේ පැත්තට නම් යනවා 856.4යි. මේ මං එකතුව බලන්නේ, ඔයා බලන්න හරියට. මට එකතුව වැඩක් නැහැ ඇත්තටම. මෙතනින් එනවා 4යි, මෙතනින් එනවා 7යි 97යි 16යි ඉතුරු 1යි 4යි 1යි 5යි මෙතන 8යි. මෙතනට අරන් යනවා 849.4යි. මේක එකතු කරනවා, මේක අඩු කරනවා. එතකොට මෙතනින් උත්තරයක් එයි. හරි, මං උත්තරේ දාන්නේ නැහැ. ඔයා ඉතින් ඒක හදාගන්න. ඔයාට පුළුවන් නේ දැන් හදන්න. මේකේ තව ආදායම් ප්‍රකාශය හදන්නත් ආදායම් ප්‍රකාශය. ආදායම් ප්‍රකාශය. මං හිතනවා මේක හරියට කියලා මම මේක මකන්නම්. 961යි අන්තිම උත්තරේ. 961 ආව නම් හරි ඈ. 961 කළු උත්තරේ ඒක ආව නම් හරි. හරි නේද මේක මකනවා මං. ඔන්න මකුවා. ඔයා දැන් ගහ ගන්න ඕනේ මේකේ ආදායම් ප්‍රකාශය. මට ඉඳ නැති නිසා තමයි මං එක සැරේ ඔක්කොම හැදුවේ නැත්තේ. ලේසි ආදායම් ප්‍රකාශය තමයි. ආදායම් ප්‍රකාශය තමයි පට්ටම ලේසි ගන්න. ආදායම් ප්‍රකාශ හදන එක නම් නැතින් ඈ. ඔන්න ආදායම් ප්‍රකාශය ගහගත්තා. උඩින් ලිව්ව ආදායම් ප්‍රකාශය දැම්ම ළමයි විකුණුම්, අඩු කරා ළමයි විකුණුම් පිරිවැය, අඩු කරා විකුණුම් පිරිවැය, විකුණුම් පිරිවැය, විකුණුම් පිරිවැය අඩු වුණාම එන්නේ ළමයි දළ ලාභය, විකුණුම් පිරිවැය අඩු වුණාම එන්නේ දළ ලාභය, වෙනත් ආදායම් තියෙනවා නම් එකතු වෙනවා, වියදම් ටික අඩු වෙලා යනවා. බලන්න ලේසියෙන් හදන හැටි ආදායම් ප්‍රකාශය. ලේසියෙන් හදන්න. අමාරු දේවල් ඔළුවට දාගන්න එපා. මේ ආදායම් වියදම් වෙන් කරගත්තා නම් ගානේ හරිනේ. ඇත්තටම මේක හදන ගමන් මේක හදන එක තමයි ලේසි. හරි. ගානේ ළමයි ලේසි පොයින්ට් එක වෙන්නේ මේක හදන ගමන් අර කාදේ. හරි. දෙකම එක සැරේ හදන එක තමයි ලේසි. කමන්න. බලන්න ළමයි ආදායම් වියදම් වෙන් කරගෙන
දැන් පළවෙනි එකේ ආදායමක් වියදමක් තිබ්බේ නැහැනේ. දැන් ආදායම් වියදම් වෙන් කරගන්නවා කියන්නේ මුලින්ම බලන්න භාණ්ඩ විකුණපු ගන්න. ඔයා හොයන්න ළමයි භාණ්ඩ විකුණපු ගන්න. වෙන මුකුත් එපා. භාණ්ඩ විකුණපුවා. මේ ඔයාට මතකද දෙවනි ගන්දෙනුවේදී 80ක භාණ්ඩ 96කට වික්කා ඔයාට මතකද? දෙවනි ගන්දෙනුවේ ඔයා ලියලා තියෙන්නේ 80ක භාණ්ඩ 96කට වික්කා ලාභයක් තියාගෙන 120ක මතකයි නේද? ඉතින් ලේසියෙන් ළමයි 80ක භාණ්ඩ 96කට වික්කහම මං අහනවා ඔයා භාණ්ඩ වික්කේ කීයටද 96කට කියලා කියනවා. ආ එයා වික්කේ 96කට නම් විකුණුම් 96යි. මං අහනවා කීයක භාණ්ඩද? 80ක භාණ්ඩ. ආ එහෙනම් විකුණුම් පිරිවැය 80යි. විකුණු බඩුවල වටිනාකමට කියනවා විකුණුම් පිරිවැය. විකුණුපු බඩුවල වටිනා. ඊළඟට. ඊළඟ එකේ තිබ්බේ මොකද්ද? අනේ ඊළඟ එකේ 75ක විදුලි වියදමක් දැරුවා. 25ක් ළමයි කලින් ගෙවීමක් තිබ්බා. තව 50ක් ගෙවන්න තියෙනවා. හැබැයි සම්පූර්ණ විදුලි වියදම 75යි නේද? මං කිව්වා තාත්තට ලයිට් බිල එනවා 75යි. තාත්ත කලින් 25 ගෙවලා තිබ්බේ. හැබැයි තව ගෙවන්න තියෙනේ කියන්නේ 50යි. ළමයි 75යි සම්පූර්ණ විදුලිය. සම්පූර්ණ වියදම් දාන්නේ ඈ. සම්පූර්ණ වියදම් දාන්නේ 75යි. ගාන ගැන අවබෝධය තිබ්බනම් හරි. ඊළඟ එකේ තිබ්බා මතකද? ණය ගැතියව බොල් ණය බවට පත් වුණා 10ක් මතකද? ආ බොල් ණය. එහෙනම් දානවා බොල් ණය 10යි. බොල් ණය 10යි. ඊළඟට මතකද ණය ගැතියන්ගෙන් 60ක් හම් වෙන්න යද්දි සල්ලි හම්බුනේ 54යි. 6ක් වට්ටම් දුන්න මතකද? දුන් වට්ටම්. ඔයාට මතකද 6ක් වට්ටම් දුන්නා? ඒක දුන් වට්ටම්. එහෙනම් දුන් වට්ටම් 6යි. ඔයාට මතකද ඊළඟට ණය හිමි මේ උපචිත වියදමක් ගෙව්වා 20ක? ඒකෙන් නෑ නේද? උපචිත වියදමක් ගෙව්වහම ඒකෙන් නෑ. උපචිතයි කියන්නේ කලින් මාස ගෙවලා නෑ. ඉතින් කලින් මාස ගෙවපු නැති එක අපිට වැදගත්යි. අපිට ඕනේ මේ මාසෙ ටික ගන්න. මේ මාසෙ වියදම්. ඊළඟ එකේ තිබ්බා ගොඩනැගිලි කුලී 45 කියලා. ඒ කියන්නේ ඒ ගනුදෙනුම තව එකක් තිබ්බේ. ගනුදෙනු දෙකක් එකට කරලා තිබ්බේ. ආ කුලී 45ක් මතකද තිබ්බා? එහෙනම් කුලී 45ක් දා ගන්නවා. මෙතන මොකද්ද උනේ? 180ක ණය හිමියෙක්ට සල්ලි ගෙව්වේ 165.6යි. ඇයි ණය හිමියාට 165.6ක් ගෙව්වේ? අපිට වට්ටමක් හම්බුණා 14.4ට. වට්ටමක් අපිට හම්බ වෙනවා නම් ලද වට්ටම්. වෙනත් ආදායමට දානවා ලද වට්ටම් 14.4යි. ලද වට්ටම්. ඊළඟ එකේ මොකද්ද තිබ්බේ? 17.5ක. ඔයාට මතකද ණය ගැතියෙක් අඩු වෙලා තියෙනවා? මේ හිමිකම අඩු වුණා. අඩමාන ණය කියලා මතකයි නේද? අඩමාන ණය තිබ්බනේ 17.5. වියදමට දානවා ළමයි අඩමාන ණය 17.5යි. අඩමාන ණය 17.5යි. ඊළඟ එකේ තිබ්බේ මොකද්ද? තොග ගැනිලි නේද? තමයි ගැනිලි දාන්නේ. ගැනිලි කියන්නේ ආදායම් වියදම් නෙවෙයි. ගැනිලි කියන්නේ ආදායම් වියදම් නෙවෙයි. අයිතිකාරය අරන් යනවට තමයි ගැනිලි කියන්නේ. ඒකෙන් නෑ. අවසාන එකේ ෂය තිබ්බ මතකයි නේද? එහෙනම් ෂය දානවා 37.5. 37.5ක් දානවා ෂය. ෂය 37.5. එතනින් ඉවරයි කියලා ඔයා හිතන්න එපා ගන්න ඈ. ඔයාට මතකද? ඔයාට මතකද? අතිරේක තොරතුරේ බැංකු ගාස්තුවක් තිබ්බා වගේ මට මතකයි. අතිරේක තොරතුරු පළවෙනි එකේ තිබ්බා නේද? බැංකු ගාස්තු 7000යි ලාභාංශ ලැබුණා 37ක් කියලා. ඒව දාන්නත් එපේ ළමයි. බැංකු ගාස්තු කියන්නේ වියදමක්. එහෙනම් වියදමට බැංකු ගාස්තු වෙන්නත් ඕනේ. වියදමට දානවා බැංකු ගාස්තු. අතිරේක තොරතුරේ මොකද්ද කිව්වේ? බැංකු ගාස්තු 7යි කියලා කිව්වා. එහෙනම් 7ක් දානවා වියදමට බැංකු ගාස්තු. ලාභාංශ ලැබීම් 37යි කියලා තිබ්බා පළවෙනි අතිරේක තොරතුරු. ළමයි ලාභාංශ කියන්නේ ආදායම. එහෙනම් ලාභාංශ ලැබීම් දානවා 37ක්. වෙනත් ආදායම් වලට දානවා 30ක්. වෙනත් ආදායම් වලට 30ක්. ලාභාංශ ආදායමට දාලා බැංකු ගාස්තු වියදම දානවා. දැන් ඉතින් ගත්ත හැටි ඒව උලන්නේ 96යි. මෙතන විකුණුම් පිරිවැය 80යි. දල ලාභය 16යි. මෙතනින් එකතු වෙනවා 0.4යි. 4 4 11 එකයි ඉතුරු එක. 4 1 5 51.4යි. මෙතනින් 0.4යි. 6 1 7යි. 5 1 6යි. මෙන්න මේ වියදම් ටික අඩු කරලා දානවා. වියදම් ඔක්කොම එකට එකතු කරලා මෙතනින් අඩු කරලා දැම්මම සුද්ධ ලාභය. හරිනේ. ඒව නම් ඉතින් සරල දේවල්. ඒක ඔයාට හදා ගන්න පුළුවන්. ඔන්න ඔහොම තමයි. එතකොට ඒ ගාන එන්නේ. තේරුණාද ළමයි? කො තේරුණ අය? මැසේජ් එකක් දාන්න තේරුණ අය? මං අර මේ අර ළමයාගේ ඉල්ලීම නිසා මේක හැදුවේ. කො තේරුණ ළමයි? හරි තේරුණා. මේවා මේ සරල දේවල්. හරි. අපි මේ මේකේ අනිත් ටියුට් එකත් හදන්න ඕනේ. මේ ටියුට් එකේ තියෙනවා සුපිරි ගණන් සෙට් එකක්. මේ ඒ ටිකත් අපි හදමු. ඒ ගණන් ටිකත් හදමු. එතකොට සඳයි මම බැංකු සසුන් විවරටම විවරයක් කරනවා. හරි ඉවරයි. බැංකු සසුන් වල තියෙනවා ළමයි මාස දෙකේ ගණන් කියලා දාන්න. ඔය මාස දෙකේ ගණන් ඉගෙන ගත්තා නම් වැඩේ ක්ලෝස්. මාස දෙකේ ගණන් ඉගෙන ගත්තාම ඇති. එතනින් ඇති බැංකු සසුන්. මාස දෙකේ ගණන් අපි ඉගෙන ගමු ඊළඟ. සඳා. හරි ක්ලාස් එකට අනිවාර්යෙන් එන්න. MCQ එකට එන්න අනිවාර්යෙන්. හරි. ඒකට එන්න නැතුව ඉන්න එපා. අපරාධයක්. ඔයා කරන්න එන්න තියෙනවා නම් ඔයාලා තව මොනවා හරි කියන්න තියෙනවා නම් කියන්නකෝ ළමයි. කියන්න නැතුව ඇති නේද?
හරි එහෙනම් හැමෝටම සුභ රාත්‍රියක්. බොහොම ස්තුතියි ආවට, හිටියට, රෙකෝඩින් එක දාන්නම්. ඒක අහුන් නැති ළමෙක් ඉන්නවනම් අහුන් කැල්ලත් අහුන් නැති කැල්ලත් තියෙනවා බලන්න. හැමෝටම ගුඩ් නයිට්, තෙරුවන් සරණයි, බයි, තෙරුවන් සරණයි. හවුල් රෙකෝඩින් ටික ගන්න පුළුවන් පුළුවන්. ඔයා මට මැසේජ් එකක් දාන්න, තාරුක, තාරුක මට මැසේජ් එකක් දාන්න, හවුල් රෙකෝඩින් ගන්න. ඕ මේකේ අලාභයක් එන්නේ, අලාභයක් එන්නේ, අලාභයක් එන්නේ. හරි බයි බයි, ගුඩ් නයිට්, ගුඩ් නයිට්, ගුඩ් සර් නයිට්, ගුඩ් සර් නයිට්, ගොඩ් බ්ලෙස් යූ. හරි මේ රෙකෝඩින් ඕනෑ මැසේජ් එකක් දාන්න. හවුල් රෙකෝඩින් තියෙනවා, හවුල් රෙකෝඩින් තියෙනවා, හවුල් අල්ල ගන්න පුළුවන්. සමාගම් රෙකෝඩින් තියෙනවා, 60%ක් අව වෙනවා සමාගම් රෙකෝඩින්. ඕනෑ අවශ්‍යයි ඉල්ල ගන්න. හරිලම එහෙනම් යනවා හැමෝටම, තෙරුවන් සරණයි, බයි, ගුඩ් නයිට්. හරි ආවෙ නැති ළමයි රෙකෝඩින් එක හරියට බලන්න.